Emang nga pimuli mo sil samadhan yung ngit hema dinam. Matai tisena sahite panja sila sampati pidana namaskari kia ko. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Dhamman saranam gacchami. Sangham saranam gacchami. Sangham saranam gacchami. Dutiyam pi buddhan saranam gacchami. Dutiyam pi buddhan saranam gacchami. Dutiyam pi dhamman saranam gacchami. Dutiyampi dhamman saranam gacchami. Dutiyampi sanghan saranam gacchami. Dutiyampi sanghan saranam gacchami. Tatiyampi buddhan saranam gacchami. Tatiyampi buddhan saranam gacchami. Tatiyampi dhamman saranam gacchami. Yampi dhamman saranam gacchami. Tatiyampi sanghan saranam gacchami. Yampi sanghan saranam gacchami. Tisarana gamanan sampunnan. Bhante. Panatipata viramani sikkhapadan samadhiyami. Panatipata Virmani sikkhapadam samadhiyami. Adinnadana virmani sikkhapadam samadhiyami. Adinnadana virmani sikkhapadam samadhiyami. Kami sumicchacara virmani sikkhapadam samadhiyami. Kami smicchachara viramani sikkhapadan samadhiyami. Musavada viramani sikkhapadan samadhiyami. Musavada viramani sikkhapadan samadhiyami. Turamidaye machipama dattana viramani sikkhapadan samadhiyami. Amire Majjhapamadattana Viramani Sikkhapadam Samadhiyami. Miti Sarana Sahita U. Miti Sarana Sahita U. Pancha Silaya. Pancha Silaya. Margapala. Margapala. Nivan Avabodha Vima Pinisama. Nivan avabodhe pinisama hetu veva. Hetu veva. Isaranena saddhim panchasilan dhamman sadhutan surakkitan katva pramadina sampadite. හොඳයි වැඩම වදාළ අප සිස්සේ අපරේකේ අඤ්ඤාසාර පොඩි හම්දෝ සහ අපේ සීකර පින්වන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු කොටගත් අපි මෙහෙණියන් වහන්සේ සියලු පින්වත් මහා සංඝරත්නයන් මෙහි නාසලෙන් අවසරයි පින්වන්ත අපේ තරුණ දුවේ පුතේ මහත්ම මහත්මියනි ඉතාමත්ම තීරණාත්මක තැනකට ඔබ අපි හැමදෙනාම ඇවිල්ලා ඉන්නවා ඒ නිසාම අපි අපේ පුඩි ස්වාමීන් වහන්සේටත් මතක් කළා සියලුම සාසන මානක සත්පුරුෂ එකතු කරගෙන මේ විදිහට කටයුතු සංවිධානය වෙන්න කියලා මොකද අපි සංවිධානය නොවුනොත් අනාගතයේ හුඟක් අඳුරු තත්ත්වයකට පත්වන හින්දා මුලින්ම මම අදහස් කීපයක් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට වගේම පින්වන්ත දුවල පුතාලා හැම දිනාටම කියන්න ක්‍රමානුකූලව අද දක්වා අපේ අවධානය යොමු කරන්න අත්‍යවශ්‍යම කරුණු කීපයකට ඊට පස්සේ අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා සහ ගිහි දුවේ පුතේ ඔය දරුවොත් අදහස් දක්වන්න හැමෝටම යෝජනා චෝදනා සහ අදහස් ඉදිරිපත් කරන සාකච්ඡා කරන්න අපි අවස්ථාව ලබා දෙනවා
අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා අපි අහිංසක බෞද්ධයන් සහ දැක ගන්න ඕන සියල්ලම සුරස්සිත කරගන්නට අවශ්‍ය අඩිතරම දාලා කටයුතු පටන් ගමු කරමු. දරුවනි, ඉතිහාසයේ අනිත් රටවල් වලට වඩා අපි ජීවත් වෙන ලංකාව ඉතාම සුවිශේෂී රටක්. ඒකට හේතුව තමයි ඔබ අපි පිළිපැදන මේ බුදුදහම භාග්‍යවතුන් වහන්සේ සක්‍රදීව රාජයාට රැකගන්නට විජය පිණිස රැකගන්නට පවරපු දේශේ වීමත් බුදුරජාණන් වහන්සේගේ වැඩිම සර්වක ධාතුන් වහන්සේලා තැන්පත් පිම්බීම වගේම මුළු ලෝකයේම ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා බෙදා හරපු මධ්‍යස්ථානයේ වීමත් සියමේ බුරුමේ වගේ රටවල තේරවාදී බුදුදහම තිබුණත් ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වෙලා ලංකාවේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වෙලා ලංකාවිනුත් අතුරුදහන් වුණොත් අනිත් රටවල් වලනුත් කලින් ඒවා ඉක්මනින්ම අතුරුදහන් වීම අනිවාර්යයෙන්ම හැදෙනවා. ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දේශනා කරපු රටිනුත් අතුරුදහන් වුණා. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වූ රටිනුත් අතුරුදහන් වීම ආදී කවුණු. බොහෝ කාලයක් සම්බුදු සසුන දුකේ පැවතින්න නම් අපි දිවිහිමියෙන් කළ යුතු කවුණු වගේක් තියෙනවා. අතීතයේදී මහරහතන් වහන්සේලා සිදු කළා වගේ ධර්ම සංගායනා, ඒ වගේම ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම ආදී බොහෝ දේවල් අතීතයේදී සිදු කළා වගේ වර්තමානයේදී අපි අපේ යුතුකම හරියටම සිදු කරන්න වෙනවා. සියලුම ජාති ආගම් යෝජනය කරන හැමෝම ආරක්ෂා කරගෙන. එතනදී අතීතයේදී භාෂා 119ක් විතර කතා කරපු පිරිස බුදු සව්වන් අතර හිටියා. සිව්වනක් පිරිස අතර හිටියා. බොහෝම සමගියෙන් විශේෂයෙන් අට කතාවලදී කුළුන් දිවියුදු අට කතාව වගේ ඒ දෙමළ ජාතික දෙමළ භාෂාදීන් රචනා වුණු කුළුන්දි භාෂා රචනා වුණු අටුවා වගේ බොහෝ දේවල් අතීතයේ තිබුණා. දැන් අපි වර්තමානයේදීනකොට අපි ඔක්කොම දන්න පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ සහ අපේ සිංහල කාන්තාවන් අමු අමුවේ දූෂණය කළ ළමයි පිටි ගහලා අර සද්භාෂා පරමේශ්වර හාමුදුරුවන්ගේ තොටගමේ හාමුදුරුවන්ගේ වීදාගම හාමුදුරුවන්ගේ ඒකාලෝක වෙලා බබලලා තිබ කෝට්ටේ යුගයේම අවසාන කාලයේ වෙනකොට ඒ තරම් දීප්තිමත් සාහිත්‍ය යුගයක් තිබ කෝට්ටේ යුගයේම අන්තිම කාලයේ වෙනකොට ඒ විජයභාරතුමාගේ කොල්ලේ සහ ඒ දේවල් එක්ක ඒ විදේශ ආක්‍රමණ බලපෑම් සහ ඒ දේවල් එක්ක මහ විශාල විනාශයක් සිදු වෙන්න පටන් ගත්තා. එතනදිම සීතාවක රාජසිංහ රත්තුමා සහ ඉතිහාස කතාවේදී සීපාදස්ථානයේ සීබත්තිකයින් යාඩින්ට බාර දීම සහ හාමුදුරුන්ට පැනල යන්න සිද්ධ වුණා. උටරට කඳුරට විශේෂයෙන්ම කෝටියේ සිදු වුණා සමූල ඝාතනයක්. විශේෂයෙන්ම දරුවන් එහෙම පෙති ගහලා මරලා අන්‍යාගමීකරණය කරන බලහත්කාරයෙන් ඒ කරපු දේවල් ඉතිහාසය තුළ හරිම අපූර්වට සඳහන් වෙලා සටහන් වෙලා තියෙනවා. ඒ හැමදේම ඒ අතරේදී ඔවුන්ට මොන විදිහෙන්වත් වෙල්දස්ස විනාශ කරලා අනිකුත් කැලලි කෝලාහල සහ අනිකුත් දේවල් වලින් කිසිසේත්ම බුදුදහම මේ මිහිපිටින් ඉවත් කරන්න හැකියාව ලැබුණේ නැහැ. මොකද සත්‍ය මෙතන තිබෙන නිසා. අනිත් ආගම් වල වගේ නීති අනපනත් තාල හිර කරන්න අවස්ථාවයක් කිසිසේත්ම අවශ්‍ය නැහැ. මොකද සියලුම දේවල් වල ආර්ය පරිශකයාට හම්බුන සත්‍ය මෙතන තියෙන හින්දා. ඒ වුණාට 1818 15 වීදි සිද්ධ වුණ සිද්ධිය 18 කැරැල්ලත් 48 කැරැල්ලත් ඉන්පස්සේ ධර්මපාලතුමා එක්කඩුවේ මේ නායක සාමින් වහන්සේ පාන්දුරාවාද සහ ඒ වාද පිටියාදී දේවල් වලින් පෝෂණය ලැබලා ටිකෙන් ටික ටිකෙන් ටික අන්තිමට 1948 වෙනකොට අපිට නිදහස ලැබෙන තැනට එනකොට කළු සුද්ධන්ට පාලනේ ඇවිල්ලා වැඩි කාලයක් යන කලින් කතෝලික දහම මේ පිළිපදිමින් හිටියේ බණ්ඩාරනායක මහත්තයත් ඒ මේ එයින් ඉවත් වෙලා බුදුදහම වැළඳගෙන ඒ වගේම අමාත්‍ය ව්‍යාපාර සභාපති වගේ විදිහට ඉඳලා ඊට පස්සේ එතුමාගේ බිරිඳ වුණු සිරිමා බණ්ඩාරනායක මැතිණිය කතෝලික පාසලක අධ්‍යාපනය ලැබුව සැදැහැවත බෞද්ධ කාන්තාවක් මේ බලංගොඩ පැත්තේ
ඒයගේ මූලිකත්වයම ඇතිව විශේෂයෙන් අපේ ඥානසිය හාමුදුරුවගේ පණ්ඩිත හාමුදුරුවන්ගේ මූලිකත්වයේ ඇතුව ඒ ඇති වුණු ආගමික ප්‍රබෝධය මාලසේකර මහත්මයා, මිත්තානන්ද මහත්මයා, දහනායක ඒ අගමැතිතුමන් හිටු මහත්තුරුවගේ ඒයගේ මූලිකත්වයෙන් විශාල ප්‍රබෝධයක් ඇති වෙලා ඒ අය සිංහල දෙමළ භාෂා දෙකින්ම දෙකම දෙකම රාජ්‍ය භාෂා කරත් නොවන කියලා මතේ තිබුණට ඒක ඒක අතිවත් කරගෙන සිංහල භාෂාව රාජ්‍ය භාෂා කරන මට්ටමට කතා කරගෙන 1956 දී අපේ අගමැති ධුරයට පත් වෙනවා බණ්ඩාරනායක මහත්තයා. ලංකා ඉතිහාසයේ මෑත කාලෙටත් වඩා වැඩිම හරතාල් ව්‍යාපාර ගොඩක් තිබ්බ කාල පරිච්ඡේදයක් තමයි ඒ කාලේ. මොකද බණ්ඩාරනායක මහත්තයාගේ පාලනයත් එක්ක ඒ කාල සීමාවේදී වැඩිපුරම හර්තාල් ව්‍යාපාර තිබුණ වගේම ලොකු උද්ඝෝෂණ මාලාවක් තිබ්බ වගේම එතුමාගේ ජනසතු ව්‍යාපාරයත් එක්ක විදේශ ප්‍රතිපත්තිය ඉතා ප්‍රබල විදිහට මේ ශ්‍රී ලාංකිකයනි උණු හින්දා විදේශ බලපෑම තතින්ම තිබුණා. කොච්චරද කියලා කිව්ව කතෝලික බලපෑම ඉතාම තතින්ම තිබුණා. අවසානයේදී උරගමාලු උරග පිටේම කපන්‍යායත් එක්ක බුද්ධරමා පිටිකම් බුද්ධරක්කිත හිමියන් ඒ වගේම තල්දිවේ සෝමාරාම් හිමියන් ඒ අය තමයි අවසානට අහු වුණේ. නමුත් මෙතන විදේශගත කුමන්ත්‍රණයකින් බණ්ඩාරනායක මහත්තයව ඝාතනය කළ උරගමාලු උරග පිටේම තියෙන විදිහට අපූර්වවටම බෞද්ධ භික්ෂුවක්. ඒ කියන්නේ සිංහලයින් විසින් පත් කරගත්ත තනි සිංහල බලවත් ආණ්ඩුවක ප්‍රබලතම පිරිසක් වුණ විසුවක් අතින්ම බණ්ඩාරනායක මහත්තයා ඝාතනය වුණා. ඒකට හේතුවේ භික්ෂුව මේ නැව් සංස්ථාගත කිරීම පිළිබඳ ගැටලුවක් මේ කියලා සමාජගත කරවල එහෙම තමයි ඒක ඉතිහාසයට එකතු කරලා තියෙන්නේ. ඒ වුණාට ඒ වගේ යටි කතාව ඊට වඩා ආත්පසින්ම වෙනස්. කොහොම හරි 1019 මහත්තයාගේ ආණ්ඩු කාලයේ විකාර ආණ්ඩු ක්‍රමය මේ ආගමැති ක්‍රමයක් තිබුණා. ඊට පස්සේ 65 70 77 දක්වා ඒ කාලය එනකොට 65 70 ජීඑම්පී ආණ්ඩු කාලය 70 77 කාලයේදී මැතිනියගේ ආණ්ඩුවත් ඉතින්දී ඇති වුණු තරුණ කැරැල්ලත් 70 ඒ කාල සීමාවේ රට සම්පෝෂිත කරන්න ගත්ත මහන්සියක් ඩොලරය මේ ඉතාම වෙනස් වෙන්නේ නැතුව ස්ථාවරව සුරක්ෂිතව තිබ්බ විදිහත් ඔබේ අවධානය යොමු වෙන්නම ඕන. ඩොලරේ රුපියල්ට සාපේක්ෂව මේ ඉතාම වැඩි අගයකට යන්නේ නැතුව මට මතක රුපියල් 5ක් වගේ ප්‍රමාණයක තමයි මේ 1 ඩොලරයක වටිනාකම මේ කාලේ තිබිලා තියෙන්නේ. ඒතොර 77න් පස්සේ කාල සීමාව අපි හැමෝම දන්න ජේ.ආර්. මහත්මයාගේ විධායක ජනාධිපති ක්‍රමය ඒක එතෙන් සිට ඒ ආපු ගමන් වගේදී කළුචූගේ සානකුත් ඒ දේවා නිර්මාණය වුණ විදිහත් ඒ වගේම 88 89 තවුන ජන සංහාරය සහ තවුනීගේ නැගී සිටීමත් ඒකට විධායක බලය සහිත ප්‍රේමදාස මහත්තයා මුහුණ දුන්න කූරාකාරයත් විශේෂයෙන්ම 77 ගණන් වලදී ආරම්භ වෙච්ච LTTE 83 දී බලය මේ ස්ථාපිත කරගෙන බලවත් පිරිසක් වවට තස්සවාදී කල්ලියක් විදිහට ආරම්භ වුණු විදිහත් වැඩමාරච්චි මෙහෙයුම සහ කොබ්බෑකඩුව මහත්තයා කරපු කැපකිරීමත් ඉන්දියානු බලපෑමත් එතකින් අතර වෙන්නේ නැතුව ඒ බලපෑම් සියල්ලට මුහුණ දීගෙන ඉදිරියට එනකොට කොබ්බෑකඩුව මහත්තයා ඝාතනයත් ප්‍රේමදාස මහත්තයා ඝාතනයත් DB විජේතුංග ජනාධිපතිවරයාගේ පත්වීමත් චන්දිකා බණ්ඩාරනායක මැතිගේ පත්වීමත් ඒ මහින්ද මහත්තයාගේ පත්වීම සහ වර්තමානයේ දක්වා ඉතිහාසයේ සාරාංශගතව අපි අවධානය යොමු කරන්න ඕන. මේ පසුපසේ හැම තැනකදීම ලොකු බලපෑම් ගොඩක් විශේෂයෙන්ම පාප් වහන්සේ සහ ලංකාවේ අගරදකුරු පැලැත්තිය සිද්ධ වුණා. LTTE සංවිධානයේට විශාල සහයෝගයක් නිතරම ලැබුණා. ඒ කතෝලික අගරදකුරු මණ්ඩලයේ යුද්ධයේ සම්බන්ධ කාරණාවේදී ඔවුන් දැඩිසේ ප්‍රභාකරන්ට සහයෝගය දුන්න වර්තමාන කාදිනල්තුමා එහි ප්‍රධානතම කොටස්කරුවෙක්. වර්තමාන කාදිනල්තුමා
ප්‍රධාන වශයෙන්ම එල්ටීටීඊ එකට ලොකු සහයෝගයක් දුන්නා වගේ බෞද්ධ විරෝධී ආකල්ප වලින් තදින්ම හිටියේ ඒ කාලේ ඉතිහාසය ගැන දන්න අය හොඳටම දන්නවා. විශේෂයෙන් අපි වගේ පුංචි කාලේ මහණ වෙලා ඔබේ ගිහි ජීවිතේ නිකන් එල්ලි ගෙඩියක් අත උඩ තියලා බලනවා වගේ ඔබේ ගිහි ජීවිත අස්සක් මුබ්ලක් නැහැර හැම දෙයක් ගැනම හොඳම අවබෝධයෙන් ඉදීමින් ඒ ගැන කිසිදු ඇලීමක් නැතුව ඒ වෙන් වෙලා මුළු ඉතිහාසයේ සහ ත්‍රිපිටක අටුවා ටීකා පරිවාරය දත්ත සියල්ලම අත්දැකීම් කළේ ස්වාමීන් වහන්සේලා. එනිසා අපි ඔය ගැන හොඳටම අධ්‍යයනය කරලා හොඳ අවබෝධයෙන් ඉන්නේ ඔය ඇත්තන්ට මේ කියන කවුරු සම්බන්ධව අපි අහන්න පුළුවන්. එතකොට අපි පැහැදිලි කරලා දෙන්නම් ඔබටත් ඉතිහාසවල ඔය දැනගන්න පුළුවන්. ඔවුන් අතර තියෙන තවත් දෙයක් තමයි රාජ්‍ය බලය කරන උදවියගේ භාර්යාවන් කතෝලික පිරිස් වීමත් කතෝලික මේ භාර්යාවන් වීමත් ඒ වගේම තව විවිධාකාර සම්බන්ධකම් ආදී බොහෝ කරුණු කාරණා වලට අවධානය යොමු කරන්න. දැන් වර්තමානයේ වෙනකොට දැන් යුද්ධය ඉවර කරලා ඉන්පස්සේ රට සංවර්ධනය කරන යුගයක් අපි ඔබ ඔක්කොම දැක්කා. 2000න් පස්සේ තරුණ දරුවෝ විශේෂයෙන් ඒක ඇස්තිකර දකින්න ඒ ඇයට ටිකක් මතකයන් ඇති. නමුත් ඊට කලින් අයිම ගොඩක් මේ කරුණු කාරණා හොඳටම දැක්ක යුද්ධයේ ස්වභාවයත් ඒ වගේම යුද්ධයේ අවසන් වීමත් අවසන් වුණාට පස්සේ රට සංවර්ධනය වීමත් වර්තමානයේ තේමත් කොයි මොහොතකවත් අපි සත්‍ය කතා කළාට එක එක පුද්ගලයෝ කරපු දූෂණ වංචා හොරකම් අල්ලස් ඒව කිසිසේත්ම සාධාරණීකරණය කරන්න අපිට බැහැ. රටට යහපත සිද්ධ කළාට රටට යහපතක් වුණාට ඔවුන් කරපු රට අයහපත වගේම ඔවුන්ගේ දූෂණ අල්ලස් මේ විවිධාකාර මේ යටිමඩි දේවල් එහෙම අපි සාධාරණීකරණ හොඳ නෑ. සාධාරණීකරණ බෑ. සත්‍ය සත්‍ය වශයෙන්ම කතා කළ යුතුයි. හානිදායක වැඩිම පුද්ගලයාට වඩා අඩුම හානිදායක පුද්ගලයාගෙන් ලැබෙන සහාය ගැන තමයි අපිට හිතන්න වෙන්නේ. වැඩිම හානි කරන පුද්ගලයාට වඩා එතනදී අපි කොයි මොහොතකවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ ඒ ආණ්ඩුව වල සියල්ලම හරි කියලා කියන මතය තුළ ඇත්තේ නැහැ. නමුත් ඒවායේ සිදුවුණු අඩුපාඩුකම් සහ වැරදි ක්‍රම සහ තමන්ගේ ව්‍යාපාරික ප්‍රජාවාදී කවුරු කාරණා විවිධාකාර වුණාට සමහර ඒවා රටට අහිතකර ප්‍රතිඵල ගෙනාවාට ඇත්තටම බැලුවාම ඒ වෙනකම්ම මුස්ලිම් ප්‍රජාවතී තමයි රටේ ව්‍යාපාරික ශක්තිය තිබ්බේ. රටේ විශේෂයෙන්ම ව්‍යාපාරික බලය පිටරටවල එක ගන්දෙනු ක්‍රමය මේ උපාලි විජේවර්ධන මහතල වගේ දෙතුන් දිනේ කැරෙන්නේ උපාලි විජේවර්ධන මහත පසු අතු උදහම් වුණා. තුළු දහන් කළා. එතුමා වාහන පවා හැදුවා. මේ රූපහානි යන්ත්‍ර පවා හැදුවා. එතුමා තුළු දහන් වුණා. ඒ වගේ අර දෙතුන් දිනේ ඇරෙන්න අනිත් අති බහුතරයක්ම වෙනත් මේ කිස්ති මේ වෙනත් මේ පිරිස තමයි බලවත් ධනවත් පිරිස විදියට හිටියේ. ඕක වෙනස් වුණා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ වෙනකොට. අපි කතෝලික ප්‍රජාව ඒ වගේම මුස්ලිම් ප්‍රජාව මේ ජාතිවාදයක් ගැන කතා කරන්න සත්‍ය කතා කරන්න ඉතිහාසය බලන්න ජාතිවාදයක් මෙතන නැහැ. ඒ වගේම මුස්ලිම් ප්‍රජාව ඒ විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව අතරේ තමයි සියලුම මේ ආනේන අපරිණ විරදාම මේ තදබල විදිහ තිබ්බේ. ওই තත්ත්වයන් ගොඩාක් වෙනස් වෙන ගත්තා මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ ආණ්ඩුව ආවට පස්සේ. එන සිංහලෙන් ගොඩක් ව්‍යාන වාහන ගත්තා, මේ ඒ වගේම බර වාහන ගත්තා, ඒ ව්‍යාපාර කරන්න ගත්තා, විදේශ සම්බන්ධතා ගොඩ නැගුණා, ඒ අතර මුදල් ගැවසෙන්න පටන් ගත්තා. එක එක කාලයක් දුප්පත්කම තිබ්බේ, ඒක ටිකක් අඩු වීගෙන යන පටන් ගත්තා. ඒ එක්කෝම මැත්තේ 2015 රනිල් මෛත්‍රී සහ ඒ මේ ඇතුණුවේ විප්ලවයත් එක්ක පෙරලියත් එක්ක ආණ්ඩුව වෙනස් වෙනකොට අර ඔක්කෝම අර සංඛ්‍යා දර්ශක ඔක්කෝම එකිනෙක අරන් බලාදි දියුණු වෙමින් තිබ තත්ත්වයක් හොර ගුහාව අල්ලස් දූෂණ වැඩි, වංචා වැඩි. ඒ වුණාට රට ජාතිය ආගම එක්ක යම්කිසි ඉදිරි පියවරක් අපි එමින් හිටියා. එහෙම එමින් ඉන්නකොට
මෛත්‍රී මහත්මයාගේ ඒ පෙරලියෙන් පස්සේ මහා බැංකු මංකොල්ලේ ආවා. එය අපේ මේ ඩොලර් සංචිතය සම්පූර්ණයෙන් හිර කරන කාරණාවක් වුණා. අවුරුදු 74 කාලයක් තිස්සේ ටිකින් ටික ණය වෙලා ඇවිල්ලා ඩොලරේ අගයත් වෙනස් වෙමින් ණය වීම පටන් ගත්තේ තදබල විදියටම 77දී. 77 අවුරුද්දෙන් පස්සේ විවෘත ආර්ථිකයේ පිටරටවලින් එහෙම මේ ඒ භාණ්ඩ බිල දී අරගෙන එයින් යැපෙන්නම කටයුතු කළා. ලංකාවේ අර මැතිලි ගාණ්ඩුවේ තිබ්බ සම්පෝෂිත වෙන්න තිබ්බ ක්‍රමේ නැති කරලා පිටරටවල් මැත්තේ යැපෙන්න ගත්තා. කවදා දවසක මේ ඔය ණයවීම අවසන් වෙන්න ඕන IMF එකෙන් 16 වතාවක් විතර ණය අරන් තියෙනවා. එක දිගටම ණය අරන් තියෙන 16 වතාවක් විතර ඒ තරම් ණය අරගෙන ණයට අන්තිමට ඕන නොදෙන සීමාවකට එන්න ඕන. ඒ වගේම තවදුරටත් පින්වත්නි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අනිකුත් කීනේ විවිධ රටවල්වලින් ණය තුරස් අරගෙන මෙච්චර කාලයක් ණයට බඩු වලකින් ලාංකික ඉන්ද කාමිය බොමින් ඉදලා ඒකේ අවසානයේ කොයි වෙලාවෙ හරි හිරවීමක් වෙන්න ඕන. ඒ හිරවීම මේ ආණ්ඩුව ආරම්භයේදී කොවිඩ් තත්ත්වයත් එක්ක එහි අවසානය වෙනකොට මතුවුණා. මීට අවුරුද්දකට කලින් ලංකාවේ ඉන්න හොඳ ලෝකේ ඉන්න හොඳම ජනාධිපතිවරයා වර්තමානයේ පෙරේදාස් වුණු ජනාධිපතිවරයා කියලා හැමෝම මේ කිව්වා. වගේම ඔහු සහ ඔහුගේ ජෙනරාල් වරුන් දුන්නේ මහජනතාවට රැකවරණය ආරක්ෂාවෙන් හැමෝම අගය කළා. මෙතනදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සියලු දේවල් අපි අනුමත කරන්නේ. මෙතන පක්ෂ දේශපාලනයක් නැහැ. මෙතන පුද්ගලයා පිළිබඳ කතා කිරීමක් නැහැ. සත්‍ය කතා කිරීම සහ ඔබ අපි හැමදෙනාගේම බෞද්ධයින්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න අවශ්‍ය කරන මේ මූලික අඩිතාලමක් තමයි අපි දාගන්න ඕන. ඔක්කොම විවෘතව කෙලින් කතා කරලා හිත ඇතුළ කිසිදු සැකවුණු අදහසක් මොනවත් නැතුව විවෘත විනිවිද භාවයක් ඇතුව සත්‍යයට මුල් තැන් දීලා ඇත්තම කතා කරමින් සියලු දෙනා දුරදර්ශීව කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ. එතනදී ගෝඨාභය මහත්මයාගේ ආණ්ඩුවේ මේ පසු කාලේ එනකොට ගෝල්පේස් අරගලේ ඔබ දැක්කා. අපිත් වැඩම කළා. ඡායාරූප ඔබ දකින්න ඇති. අපි ඒක අධ්‍යයනය කළා. අපි ආරන්ද වාසී භාවනාවේ ස්වාමීනාසලව උපතන්නවා. ඒ වගේම අපි දෙයක් ගැන කතා කරනවා නම් ඊදී ගැන දැනගෙන හොඳටම හොයලා බලලා අස්සක් මුද්දක් නැර හොයලා බලලා තමයි තීන්දු තීරණ නිගමන වලට එන්නේ. ආවට ගියාට කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැහැ. කිසිදු වචනයක් ආවට ගියාට අපි කතා කරන්නේ නැහැ. ඒ වගේම නිර්භයව හරිදී නිවැරදිව කතා කරනවා. සියලු දෙනාට මෛත්‍රී කරුණාවෙන් හැමදේම පෙන්වලා දෙන්නේ. ගෝඨාභය මහත්මයා ගේ ඒ කාලෙදී එතුමා අරගල භූමියක් නිර්මාණය කළ දුන්නා. කැමති අයට තමන්ගේ අදහස් පිමි ප්‍රකාශ කරන්න කැමති අයට උද්ඝෝෂණයම දෙන ගෝල්පේස් භූමිය. එතන ඉඳන් ඒ කටයුතු ආරම්භ වෙනකොට අපිත් වැඩම කළා. මුලින්ම ඔබට මතකයි ස්වාමීන් වහන්සේලාට පිම්බතා, ස්වාමීන් වහන්සේලාට ඝන ගෙඩියා, හක් ගෙඩියා, මේ ඝන ගෙඩියා, ඒ වගේම ඔය විදිහට වනිමින් මේ රැල්ල ආරම්භ වූ විදිහ. සන්නස්කල මහත්මයා විහිම දල්දා මාලිගාව සම්බන්ධව ඒ දේවල් දැන් සතු කරන්න ඕන. ඒ වගේ දේවල් එහෙම ඔබට මතක ඇති. මේ අරගලේ පටන් ගැමුතට මතක ඇති. ඒ මේ අරගල ආරම්භ වෙනකොට ඒවා පසුපස්සේ ක්‍රියාත්මක වුණා මහා විශාල කතාවක්. හැමෝම දන්නා පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා. පාස්කු ප්‍රහාරය උනේ මෛත්‍රී රනිල් ආණ්ඩුව කාලේ. පාස්කු ප්‍රහාරය ඒ කර ඒ ඒ ගෝඨාභය නම් කළේ ඒ අය නිකන් ඉන්නේ නැහැ. මොකද කරන්නේ කියලා හැමෝටම හිතා ගන්න පුළුවන්. නමුත් මේ බෞද්ධයින් ඔක්කොම කතෝලික ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණා. අපි ඔක්කොම ඔවුන් වෙනුවෙන් හඬ නැගුවා, ඉදිරිපත් වුණා. මෙතෙක් කාලයක් එල්ටීටී ශස්ත්‍රවාදීන් සහ දෙවිඩ ඩයස්පෝරා වෙනුවෙන්ම ඉදිරිපත් වෙලා හිටිය කාර්දිනල්තුමා ටිකින් ටික අපි සම්බන්ධව කතා කරන්නත්, බුදුදහම ගැන ටිකක් අගේ හිතෙන විදිහට කතා කරන්නත්, අපිට ටිකක් ලිංගතුකමක් පෙන්වන විදිහට මතුවෙන්න පටන් ගත්තා. කාර්දිනල්තුමාගේ ලිංගතුකම ටික ටික අපිට පෙන්වගෙන ආවට ඒ ඇතුළේ මහා විශාල ලොකු ගිනි කුළුඟක් තිබ්බා. ඒ ගිනි කුළුඟ පත්තු වීගෙන ආවේ අපි කවුරුත් නොදන්න විදිහට. මෙතන
ඉන් පස්සේ රටේ ආර්ථිකය දැන් අද මේ තියෙන තෙල් අර්බුදයට ගෑස් අර්බුදයට කෑපීම් ප්‍රශ්නයට අපිට උදගන්න බැරි මේ තත්ත්වයන්ට 74 අවුරුද්දක ණයවීම සහ ණයගවා ගන්න බැරිවීම සහ ඩොලර් හිඟයන් ආදී කවුමතියේදී සංචාරක ව්‍යාපාරයේ සහ රටේ ආර්ථික ක්‍රමයේ යම් යම් ක්‍රම හැදුවා ඒවා ඔක්කොම උපංගීම විනාශ කරලා දාලා තව පිටරට වලින් ඩොලර් එවන්නේ එවන්නත් එපා ඩොලර් දෙන්නත් එපා ආදී විදිහට ලොකු තර්ජන ගාජනත් එක්ක රටවැසියන්ගේ බඩගින්නත් ඒ වගේම රටවැසියන්ගේ ඒ මේ කුස්සියේ හිඟකම් ඒ වගේම අධ්‍යාපන ආදී ඔක්කොම පීඩාවට පත් වෙන විදිහ දෙවැන්ත ව්‍යාපාරයක විභව ඔබ අපි දන්නවා පුද්ගලිකව ආයතන රාශියක් ලංකාව පුරා තියෙන අපි විවිධ ඉදිකිරීම් කටයුතු කරනකොට අපේ පිටරටවලට කිව්වා වෙනතට වඩා වැඩිපුර ඔබේ ඩොලර් යුරෝ එවන්න මෙන්න මේ ඉදිකිරීම් වලට. එතකොට රටටයි ඒ ඩොලර් යුරෝ ටික එකතු වෙන්නේ. එතකොට රටවැසියන්ට අවශ්‍ය මිලදී ගන්න එකට බැංකුවලට ඒක ගොඩක් උපකාර වෙයි කියලා අපි පුද්ගලිකව දන්නවා. අර අය එහෙම බැංකුවලට එව්වත් බැංකුවල හිටිය නිලධාරීන් ඒක බැංකු ක්‍රමයේ ඔස්සේ මාරු කරන්න නැතුව ඒ නිලධාරීන් ඉංග්‍රීසි ඒතන දේශපාලන කුමන්ත්‍රණ ඒ නිලධාරීන් විසින්ම ඒ මේ ඔවුන්ගේ මේ යටතට ඒ දොළ අධිකාරයෙන් රුපියල් විදිහට දාලා විවිධ අයතකම ගොඩාක් සිදු වුණු ආකාරයත් අපි දන්නවා. මේවා පසු පස්සේ මහා දැවැන්ත ඔබට නොපෙනෙන ලොකු කුමන්ත්‍රණ ජාලයක්ම තියෙනවා. කංජසිය සංස්ථාව සහ අනිකුත් සංස්ථා අනිකුත් ආයතන හැමතැනකම ඉන්න දේශපාලන පක්ෂ වලින් මේ ඇතුල් කරපු යම් යම් සේවක පිරිස්. එතකොට ඒ අයගේ පඩි සහ ඉදිරි ඉංජිනේරුවරුන්ගේ පඩි සහ අනිකුත් දේවල් ඔක්කොටම ඔබේ අවධානය යොමු කරන්න වෙනවා. ඒ අභ්‍යන්තරයේදී තම තමාගේ පක්ෂ මත නියෝජනය කරන මිසක් රට ජාති ආගම ආදී දේවල් සම්බන්ධ තීරු තියන ගන්න නැහැ. විශේෂයෙන්ම අපිට අපේ මේ බලංගොඩ තියෙන කූරගල ඒ වගේම කුලින්දි විහාරස්ථානය සහ අනිකුත් බොහෝ විහෙර විහාරස්ථාන බෞද්ධයින්ට ලැබුණ වගේ මේවා නිදහසේ සංවර්ධනය කර ගන්නත් අවස්ථාව ලැබුණා. ඒවා ඒ බලාපොරොත්තු විදිහටම යුද හමුදාව ලවා මේ කටයුතු කර ගන්නත් පුළුවන්කම ලැබුණා. ඔබට මම මේ කතා කරමින් ඉන්න වෙලාවේ ඔබ දන්නවා මුලිතිය අධිකරණය මගින් කුරුන්දි විහාරස්ථානයේ අපේ කල්ලටනාග රජතුමා ක්‍රිස්තු වර්ෂ 100 103 අතර කාලයේදී නිර්මාණය කරපු මහා වංශයේ සඳහන් වන බුදුරජාණන් වහන්සේත් එම ස්ථානයට වැඩම කරලා සම්බුද්ධ පාදස්පර්ශයෙන් ටික වෙලාවක් වැඩ හිටියා කියලා සඳහන් වන ජනප්‍රවාදයේ ඉහිම සඳහන් වන අපේ ඓතිහාසික මේ ඉතා ප්‍රබලතම රජ මහා විහාරස්ථානයක් වන කුරුන්දිවේල් විහාරස්ථානය කුරුන්දි විහාරස්ථානය මේ වෙනකොට එතනින් ඒ මේ පෞරාණික චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරගෙන ගිය කටයුතු සම්පූර්ණ ඩෝසර් කළ ඉවත් කරන්නට මුලතුව අධිකරණයේ නියෝගත් ඇවිල්ලා තියෙනවා. මේ වගේ කරුණු කාරණා සියල්ලටම හොඳටම අවධානය යොමු කරන්න ඒ අවධානය යොමු කරලා ඔබ ඔබේ අනාගතය ගැන හිතන්න වෙනවා. අපිට වෙන්විලා කෑලි කෑලි වලට කැට බෙන්ද අමනාපකම් තියාගෙන තවදුරටත් එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඉන්න හොඳ නැහැ. මොකද අපි ඔක්කොම දැන් එකට එකතු වෙන්න වෙනවා. සුන්නිසියා උනත් මේ මුස්ලිම්ව එකට එකතුව කටයුතු කරනවා. ඒ වගේම අනිත් මේ ආගමිකයින් එකට එකතුව කටයුතු කරනවා. අපි විතරක් නිරාගමික වෙන්න උත්සාහ කළොත් අපේ බෞද්ධ පිරිස විතරක් නිරාගමික වෙන්න උත්සාහ කළොත් ඒකෙන් වෙන්නේ ඒ උදවිය මිත්‍යා දෘෂ්ටික වීමක්. ඔවුන් ධර්මයේ දන් නැති හින්දා මේ නිරාගමික වේවි. ඒ වුණාට අනික් කට්ටිය කවදාවත් නිරාගමික වෙන්න ඔබ අහලා තියෙනවද? කතෝලික ආගමේ දන් නිරාගමික වෙච්ච කෙනෙක් ගැන ඔබ අහලා තියෙනවද? මුස්ලිම් ජාති කෙනෙක් නිරාගමික වුණා කියලා ඔබ අහලා තියෙනවද? දෙවිද ජාතිකෙක් නිරාගමික වුණා කියලා අපි නම් අහලා තියෙනවා. සිංහලෝ විතරක් නිරාගමිකණය කරනවා ඒ අයට ලිංගිකත්වයේ සනස්කල මහත්යර කියන්නේ සෙක්ස් කියලා ලිංගිකත්වයේ ඒ වගේම ඒ අයගේ ආසාවන් ඇති විවිධාකාර මේ කෙලවරක් නැති අවශ්‍යතා ආසාවන්ට යැයි උස ගන්නවල ඒ උදවිය පින්වත්නි දිගින් දිගටම ඔබ නොමග යවමින් ඉන්නවා. ඔබේ අවධානය යොමු කරන්න මේ කවුණු වලට. නිරාගමිකරණය කරනවා නම් කරන්න ඕනි බෞද්ධයින් නෙමෙයි. නිරාගමිකරණය කරනවා නම් කරන්න ඕන කතෝලිකයින්.
නිරාගමීකරණය කරනවා නම් කරන්න ඕන මුස්ලිම් ජාතිකයෙක්. නිරාගමීකරණය කරනවා නම් කරන්න ඕන දෙවිදි ජාතිකයෙක්. නිරාගමීකරණය කරන්න බෞද්ධයින් නිරාගමීකරණය කරන එකේ තේරුමක් නැහැ. ඒකට හේතුව තමයි මොකද අපි ආගමක් තුල දේවවාදයක් තුල මැවුම්වාදයක් තුල කටයුතු කරන නෙමෙයි අපි පරිසිතුව පිරිසක් ඉඳ අපි ආර්ය පරිසිතුව කියන අපි සත්‍ය හොයාගෙන යන පිරිසක් ඉඳ අපි ඇත්ත හොයාගෙන යන පිරිසක් ඉඳ අපි ඇත්ත මොකද්ද කියලා හොයාගෙන යන පිරිසක් ඉඳ මොකද සත්‍ය තියෙන තැන තමයි අපි නතර වෙන්නේ ගස් මුල්වල ඒ ආරණ්‍යගතුවා රුක් මූලගතුවා ශුන්‍යාගාරගතුවා කියලා අපි ගස් මුල්වල ශුන්‍යාගාරවල විවිධ තැන්වල විවිධ හිස් තැන්වල ඉඳන් කරන පරිසරණයක් තියෙනවා ඒ පරිසරණයේ අවසාන ප්‍රතිපලය හරියට මේ රසායනාගාරයක් ඇතුළට ගිහිලා පරිසකේ පරිසරණ කරලා ගන්න අන්තිම නිවැරදි ප්‍රතිපලයට වඩා දහස් ගණන් සිය දහස් ගණන් නිවැරදි අපේ ප්‍රතිපලය අපිට ඒ පරිසරණයේ කරන විදිහ කියන්නේ පුත්‍රචානන් වහන්සේ. ඉතින් ඒ පරිසරණ ක්‍රමය ආරක්ෂා කරගන්න ඔබ වග බලා ගන්නම ඕන ඔබ සහ ඔබේ දූතරුව අනාගතය ගැන හිතන්න වෙනවා. සිංහල ජාතිය සැක ගන්න ඕන බුදුරජාණන් වහන්සේ ජාතියක් ගැන කතා කළ නෑ කියලා කිව්වොත් ඒක බොරුව බුදුරජාණන් වහන්සේ කුලසිරිත ආරක්ෂා කරගන්න කියලා දේශනා කළා ඒ ඒ ජාතියින් ඒ වර්ගයා සහ ඒ ඒ පිරිස් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනා තියෙනවා ඒ අය ආරක්ෂා කරගන්න පරම්පරා රැක ගන්න කුලසිරිත රැක ගන්න විශාලා මහනුවර වජිපුත් විශාලා මහනුවර ලිච්ඡවීන්ට බුදුරජාණන් වහන්සේ පනවපු සත්තාපරිහානීය ධර්ම ඔස්සේ ඔය නැත්තං අවධානය යොමු කරන්න ඔබ සිංහල ජාතිය ආරක්ෂා කරගන්න ඕනේ ඒක දිවිහිමිය දැක්කන ඔබ සිංහල පිරිසක් අහිංසක පිරිසක් ප්‍රතාපවත් පිරිසක් ඔබ පෞරුෂවත් පිරිසක් ඔබ සියලුම දෙනාට කරුණා මෛත්‍රිය දක්වන පිරිසක් පාස්කු ප්‍රහාරයේදී හැමෝටම උදව් උපකාර කරමින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන පිරිසක් ඒ වගේම දෙවිද සස්තවාදයේ පරාජය කළාට පස්සේ දෙවිදෙයින් එක හරිම අපූර්වට සමීපව සහෝදරත්වයෙන් ඔබ කටයුතු කරන පිරිසක් පැරණි අමනාපකම් නැතුව කටයුතු කරන පිරිසක් අපිට ඒක දුටිගැමු රත්තුමාගේ ආභාසයෙන්ම ලැබුණා දුටිගැමු රත්තුමා අරතරම් දෙවිද මහා සේනාවක් ඉද්දී එලාරම රෙලා රත්තුමා අන්තිමට හිරවන මට්ටමට විජිතපුර සැටින් පස්සේ අනුරාධපුරයට ඇවිල්ලා අර මහ විශාල ජනසංහාරයක් වෙන එක නවත්තක ද්වන්ද සටනකට ඉදිරිපත් වෙනවා. ඒ ද්වන්ද සටනට ඉදිරිපත් වුනේ නැත්නම් එතෙන්දී දෙවිදෙයින් සමූල ඝාතනයක් වෙනවා. දුටිගමුණත්තුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. අර යටත් වුණු ඒ දෙවිදෙයින්ගේ ජීවිතත් බේරලා දුටිගමුණත්තුමා දෙවිදෙයින්වත් නැවතත් එකට එකතු කරගෙන ඔවුන්ගේ යහපත උදෙසා අවශ්‍ය කටයුතු සිද්ධ කළා වගේම එලාර රත්තුමා වෙනුවෙන් ඒ රත්තුමාගේ දේහය තැන්පත් කළ සෑයක් පවා ඉදි කරලා ඔහුට ගෞරව දක්වන්න පවා කටයුතු කළා. සිංහලයන් කියන්නේ කූල ජාතියක් නෙමේ. සිංහලයන් කියන්නේ යුද්ධයක් සහ යම් කටයුත්තක් ආවාම දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් මේ රෝගියාගේ ජීවිතේ බේරලා කපල ඉවත් කරන්න ඕන කරන සරි අතපය ඒ කොටස් කපල ඉවත් කළ ජීවිතේ බේරනවා වගේ බොහොම ප්‍රඥාවන්ත මානුෂීය ගුණධර්ම වලින් පිරුණු මේ ධර්මයේ විනයේ පිහිටලා කුසලයේ තුල ශක්තිමත් වෙන පිරිස ඉවත් කළ යුත්තේ ඉවත් කරනවා වගේම කුසලයෙන් ශක්තිමත් කටයුතු කරන්නටම ඕන. ඉතින් මේ වෙලාවේදී ඔබ අපි බොහෝම සාකච්ඡාවෙන් එකට එකතු වෙලා දූරදර්ශීව කටයුතු කරන්න වෙනවා. නොදුරු අනාගතය ඉතරම් සුබවාදී වෙන්නේ නැහැ. ව්‍යවස්ථාමයේ ලොකු වෙනසක් මෑතක දිසිත වේවි. ඒ ව්‍යවස්ථාමයේ වෙනසත් එක්ක අනපනත් නීති මගින් සිංහලයි නිරාගමීකරණය වීමට වැඩි බලතල එකතු වේවි. නමුත් අන්‍ය ජාතිකයේ නිරාගමීකරණය වෙන්නට කිසිදු බලතලයක් ඒකට එකතු වෙන්නේ නැහැ. ඒක ඉදහත වගේ විශ්වාසයි. ඒ වගේම අපේ සියලුම අනාගත පැවැත්මට තියෙන සියලුම දේවල් දුර්වල කරලා දාවි. පහුගිය කාලයේදී ඇය එක එක කුමන්ත්‍රණ කරලා මියොන පලාර හිමියන් සහ නානාපකාර විවිධ බලවේග නිර්මාණය කළ භාග්‍යවතුන් වහන්සේ ලංකා විපත්‍ය ආදී විදිය දේවල් සමාජගත කරලා බෞද්ධයින්ට බෞද්ධයින් තුල සැකයක් ඇති කරවන්න තමන්ට තමන් තුල තමන් පිළිගන්න දේ පිළිබඳ සැකයක් ඇති කරන්නට අභ්‍යන්තරී කැලේ කෝලහල නිර්මාණය කළා. ඒ වාට ඔබ අපි හැමෝම එකතු වෙලා මූණ දීගෙන පිළිතුරු දීගෙන කටයුතු කරගෙන ආවා. දැන් ඒවා
ගොඩාක් ඉක්මවා ගිහිල්ලා දැන් බෙල්ලෙම හැමෝම හිර කරලා තියෙන්නේ. ඔබ අපි සියලු දෙනාම බෙල්ලෙම හිර කරලා තියෙන්නේ. ඒක නිසා ඔබ අපි සියලු දෙනාම බොහෝම ඉවසිලිමත්ව කටයුතු කරමින් අපේ බෞද්ධ ප්‍රජාව සියලු දෙනාම ආරක්ෂා කර ගන්න වෙනවා. යම් යම් සුළු මතිමතාන්තරات එක්ක අපි අතර ගැටල තිබ්බනම් අපි ඒවා ඔක්කොම සමනය කරගෙන සියලු දෙනා එකට එකතු කර ගන්න වෙනවා. යම් යම් දහම් කවුණු සම්බන්ධ යම් යම් කවුණු සම්බන්ධ ගැටෙන මතවාද තිබුණා නම් ඒවා පිළිබඳව අපිට විවිධ විදිහේ මත මතාන්තර තිබුණා නම් ඒවා මර්ධනය කරගෙන සමගියෙන් කටයුතු කරන්න සිද්ධ වෙනා වගේම මේ වෙලාවේ දැඩිම පීඩාවකට පත් වෙන්නේ අපේ උතුරු පළාත්වල ඉන්න පින්වන්ත ස්වාමින් වහන්සේලා. ඒ උතුරු පළාත්වල උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ඒ සබමාල්ගස්කර රජමහා විහාරයේ කුරුන්දි විහාරයේ විහාරාධිපති අතිපූජනීය ගල්ගමුවේ සන්තපෝධි ස්වාමින් වහන්සේ, අපි අමරකුල කල්‍යාණ වසලිකායම පින්වන්ද ස්වාමින් වහන්සේ නමක්, ඒ වගේ අපි ස්වාමින් වහන්සේලා දැඩිසේ අපහසුතාවයට ඒ පළාත්වලදී පත් වෙමින් ඉන්නවා. ඔබේ සහයෝගය ඒ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය වෙනවා මේ මොහොතේදී. ඉතාම තදබල කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා ඔබ අපි සියලු දෙනාගේම ගිල සිර කරමින් ඉන්න වේලාවේදී ඔබ අපි සියලු දෙනා නමග යවමින් වැඩිහිටි පරම්පරාවට වඩා තරුණ පරම්පරාව මේ කිසිම දෙයක් ඉතිහාස කතාව දන්නේ නැති සතුට සහ විවිධාකාර ලිංගිකත්වය විවිධාකාර ආසාවන් වැඩිපුර තියෙන ඒ තරුණ පිරිස් ඒවාට උසිගන්වමින් නමග යවමින් තමන්ගේ අවස්ථා ඉෂ්ට කරගන්න අර පිරිස් කටයුතු කරනවා. ඒ නිසා ඊ අයගේ ඇස් දැස් පාදලා ඊ අයට ඇත්ත පෙන්නලා දීලා අපි ඒ අයව හරිමාර්ගයට අරගෙන බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් සත්‍ය පහදලා දීලා සිංහලයින් ධනවතුන් කරගෙන සිංහලයින් බලවතුන් කරගෙන සිංහලයින් ශක්තිමතුන් කරගෙන සිංහලයේ යාන වාහන දීපලීට කඩන් තියෙන පිරිස් බවට පත් කරගෙන ඒ ඇයට අකුසල් තමයි අත්හරින්න ඕනේ. දානේ සීලේ නික්කම්මේ ප්‍රඥා වීරි ඉවසීම සත්‍යවාදී බව අදිස්ථාන මෛත්‍රී උපේක්ඛා කියන පාරමී තමයි පුරන්න ඕනේ. පාරමිතා පුරන්න නම් ධනේ දානේ භවෝග සම්පත් දීප්ති ඉද කඩම් ඕන වෙනවා. ඒවා ලැබෙන්න නම් මේ වගේ පින්කම් කර ගන්න වෙනවා. පින්කම් කරගත්තොත් ඒවා ලැබෙනවා. මේ විදිහ සම්පූර්ණ සත්‍ය කතාව තේරුම් කළ දීලා බෞද්ධයින් කියන්නේ දුප්පතුන් නෙමේ, බෞද්ධයින් කියන්නේ ධනවතුන් පිරිසක්. තමන් කරන හැම කුසලයකටම විපාක බුද්ධි විඳින්න පුළුවන් පිරිසක්, මේ විපාක බුද්ධි විඳින්නම මගපාල ලැබල සසරින් ඉගොඩ වෙන්න පුළුවන් පිරිසක් කියන එකත් ධර්මානුකූලවම පෙන්නලා දීලා බෞද්ධ පිරිස් ධනවතුන් කරගන්න, බලවතුන් කරගන්න, සමගියෙන් ඉන්න පිරිසක් කරගන්න වගේම දැන් මේ මොහොතේදී අපහසුවට පත් වෙමින් ඉන්න අපේ විහෙර විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඔබ පෝස්ට් එකකින් හරි ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඔබ එක වචනයකින් හරි ඒ තනි වෙන දෙන්නේ නැතුව ඒ හාමුදුරුවන්ට ශක්තියක් වෙන්න කටයුතු කර ගන්නට ඕන. අපි හැම දිනාම මේ මොහොතේදී කුරුන්දි විහාරස්ථානයේ ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළත් කොටගත් අනිකුත් සංඝරත්නය දැනට පීඩාවට පත් කරමින් ඉන්න සංඝරත්නය ආරක්ෂා කරගන්න ඉදිරිපත් වෙමු. ඒ වෙනුවෙන් හඬ නගමු, ඒ වෙනුවෙන් කතා කරමු, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ගය ගනිමු. ඒ වගේම ඉදිරියේ ගැන කල්පනා කරමු, දූරදර්ශී වෙමු, සියලු දෙනා සමගියෙන් එකට එකතු කරගනිමු, සාකච්ඡා කරගනිමු, ඇත්ත නොපේන අයට සත්‍ය පහදලා දෙමු. ජනවාරි ගැටලුවක් දක්වා මේක වර්ධනය වෙන්න දෙන්න එපා. පසුගිය කාලයේ සාරා ක්‍රියාත්මක වුණා වගේ ඉදිරියේදී ඔවුන්ගේ අනිත් අය කොයි විදිහට ක්‍රියාත්මක වෙයි දන්නේ. ඒවා ඔබගේ මලගම් බවට පත් වෙන්න කලින් ඔය ඇත්තු බොහෝම සංවිධානාත්මක ශක්තිමත් සිංහල බෞද්ධ ස්ථාවරත්වයේ හොඳට සුරස්සිත කරගෙන කටයුතු කරන්නට ඕනේ. අද විශේෂයෙන්ම ඔබ හැම දිනාගේම සහභාගීත්වයේ බොහෝම අගය කරනවා. අපි හැම දිනා මේ විදිහට ඉදිරියට ටිකටම කටයුතු කරගෙන යමු. විවිධාකාර ගෲප් නිර්මාණය කරන්න, විවිධාකාර පේජ් නිර්මාණය කරන්න, තියෙනේ වාසක් ප්‍රිය කරන්න, විවිධ අහන ප්‍රශ්න අපිටත් ඉදිරිපත් කරන අපි ඔබට ලියලා දෙන්නම්, අපි ඔබට වීඩියෝ කරලා දෙන්නම්, අපි ඔබට අවශ්‍ය කරන කවුරු සකස් කරලා දෙන්නම්. පසුගිය කාලයේදී අපි වැඩි වශයෙන්ම හිටියේ
ධර්මයේ උන්නතිය උදෙසා ජීවිත පරිත්‍යාග දුම් බොහෝ කැපකිරීම් කරගෙන අපි කරමින් සිටි කටයුතු අදිස්ථාන කරගත් කාලයේ අවසන් කරලත් අවසන් ඉදිරි කාලයේදී මේ 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 අත්‍යවශ්‍ය වෙන අපි ඔබ විදිහ ඉදිරිපත් වෙන ඔබත් ඉදිරිපත් වෙන හැමෝම ඉදිරිපත් වෙලා රට වෙනුවෙන් ජාති වෙනුවෙන් ආගම වෙනුවෙන් තම තමන්ගේ යුතුකම් ඉටු කරන්න හොරකම් කරපු රාජපාලකයන් ඔවුන්ගේ කර්ම විඳවාවි. ඒ වුණාට සමස්ත ජාතියක් සමස්ත ආගමිකයින් පිරිස සමස්ත බුදුදහම් පිළිපන්න අහිංසකයින් පිරිසක් ඒවට දුක් විඳින්න ඕනේ නැහැ. මෙතනදී අපි විවිධ මේ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් වල ඕම රැකින් ඉදිරිපත් වෙන්න හොඳ නැහැ. පුද්ගලයෝ රැකීම නෙමේ අවශ්‍ය වෙන්නේ සිව්වනක් පිරිස ආරක්ෂා කර ගැනීමයි. ඒ පිළිබඳවයි ඔබ අවධානය යොමු කරන්නේ. හැමෝටම අවස්ථාව තියෙනවා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. හැමෝටම පැහැදිලිද අපි මේ කිව්ව කාරණාව? පුතා ඔක කියන්නේ ප්‍රසන්ත මහත්මයායි අවසරයි අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් ඔබ වහන්සේට සහ අපරැක්කේ අපේ ස්වාමීන් වහන්සේලාට කාලෝචිතව මෙවැනි වැඩසටහනක් ආරම්භ කරලා අපේ පින්වත් පිරිස දැනුවත් කිරීමට යෙදුන එක ගැන මොකද ඔබ වහන්සේලා යමක් කියනකොට අපේ බෞද්ධයෝ අහනවා මොකද මේ මේ මේකට මොනවා හරි අපිට නොපෙනෙන නොතේරෙන දෙයක් අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට තේරෙනවා ඇති කියලා ඒක අහන්න පෙළඹෙනවා ඒකින්ද ඔබ වහන්සේලා ගේ මේ මේ ආරම්භය ගැන මම ගාක් කෘතඥ වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මටත් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න හිතුණා. මොකද මම මේ ප්‍රශ්නය ගැන දැකපු විදිය මට මතක විදිහට අප්‍රේල් මාසයේ මේ අරගලය ආරම්භ වෙනකොට මට හිතුණා අපේ ස්වාමීන් වහන්සේ මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මම විවෘතව මේ දිහා බලනකොට මට තේරිච්ච දෙයක් තමයි වෙනත් රටවල් වල මෙහෙම අරගල ඇති වෙන්නේ හුඟක් පීඩිත වුණාම ඒ කියන්නේ මට ඕක කලින් මේ මේ මිත්‍රයෝ එහෙම කිව්වම මම කිව්වා මේක මේ කෘතිමව ඇති වෙච්ච එකක් මොකද වෙන රටවල් වල ඔහොම අරගලයක් එනකොට ජන ජීවිතය හොඳටම කඩා වැටිච්ච වෙලාවකයි ඔහොම දෙයක් වෙන්නේ තාම ඒ වෙලාවෙත් පෙට්‍රල් එහෙම අඩුකමක් තිබුණා නමුත් එච්චර ලොකු ප්‍රශ්නයක් තිබුණ නැහැ අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක එක හේතුවක්. අනිත් එක මම දැකපු දෙයක් තමයි මේ මේක පටන් ගත්තේ ජනාධිපතිතුමාවම කේන්ද්‍ර කරලා. එතකොට මට හිතාගන්න බැරි වුණා මේ ජනාධිපතිතුමාවම කේන්ද්ර කරලා මේ අරගලය පටන් ගත්තේ ඇයිද කියලා. මොකද ඒ වෙලාවේ මිනිසුන්ට පීඩිත බවක් තිබුණා නම් ඒගොල්ල කරන්න ඕනේ ජනාධිපතිතුමා හරහා මේ පීඩිත බව නැති කරන්න උත්සාහ කිරීමක් කියලා මට හිතුණා. අනිත් කාරණාව තමයි අපේ ස්වාමීන් වහන්සේ 2009 දී අපි යුද්ධය දින්නාම අපි ඒ ජයපැන් බිව්වා. නමුත් දෙමළ මේ කොටි ඩයස්පෝරාව යුද්ධයේ එතනින් නැවැත්තුවේ නැහැ. ඒගොල්ලෝ අපිව ජිනීවා වලට ගෙනියන්න උත්සාහ කරා. ඒ හැම දෙයක්ම අසාර්ථක වෙනකොට මට හැඟිච්ච දෙයක් තමයි මේගොල්ලෝ කොහෙන් හරි මේක ආපහු කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් මං හිතනවා ඒගොල්ලන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න අපේ බෞද්ධ සිංහල බෞද්ධ නායකයෝ මෙතනින් ඉවත් කරනතුරු ඒගොල්ලන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරි බව ඒගොල්ලන්ට අවබෝධ වුණා. ඒකින්ද අපි තුලින් අපේ තරුණ ළමයි තුලින්ම මෙය සිදු කරගන්න ඒගොල්ලෝ අවස්ථාවක් කරගත්තා අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකින්ද මට හිතෙනවා අපේ බෞද්ධයෝ මේ ගැන විවෘතව බලලා කල්පනාවෙන් බලලා අර අපේ යම්කිසි ක්‍රමයක් තියෙනවා හැමෝම හැම දේදීම රැල්ලකට යන ස්වභාවයක් එහෙම නැතුව නැවතිලා කල්පනා කරලා ඇයි අපි මෙහෙම කරන්නේ එහෙම කියලා හිතන්න ශක්තියක් ඇති කර ගැනීම වටිනවා ස්වාමීන් වහන්සේ. අනිත්
තව එක කරුණක් මම කියන්න කැමති අපේ ස්වාමීන් වහන්ස 2018ට මට මතක විදිහට 2018 හරි 2017 වගේ මම කූරගලට ගියා අපේ ස්වාමීන් වහන්ස මොකද මම ඒ අර ටැන්ජන් තන්නේ පාසලකට උදව් කරනවා මේ මේ ඒ ගාමීය පාසලකට ඒ වෙලාවෙත් කූරගලට ඒ විද්‍යාලයේ මේ උරු බවතුන් මාව එක්කන් ගියා. ගියාම මගේ ඇස්වලට කඳුළු ආවා අපේ ස්වාමීන් වහන්සේ කෙලි ඒවා ඔක්කොම මුස්ලිම් කරණය වෙලා ඒ අපේ බෞද්ධ අයිතිය නැති වෙලා එහෙම තිබ්බ දෙයක්. මම මේ අවුරුද්දේ ලංකාවට ආවා අපේ ස්වාමීන් වහන්සේ මැයි මාසේ මම ගියා කූරගලට ගියාම මගේ ඇස් දෙක අදහ ගන්න බැරි වුණා අපේ ස්වාමීන් වහන්සේ. ඒ වෙනකොටත් හමුදාවල 2000ක් 2500ක් පිරිස කූරගල වැඩ කරනවා. ඒක පුදුම අපේ බෞද්ධ සිද්ධාස්ථානයක් බවට පත් වෙලා. ඉතින් එවැනි දේවල් 2018 දී මම එතනට ගියාම හීනකින්වත් හිතුවේ නැහැ අපේ ස්වාමීන් වහන්සේ. මම අපේ ගුරු බවතුන්ට කිව්වා අපිට අඩු ගානේ මේගොල්ලෝ හිටියට කමක් නැහැ අපිට ගිහිල්ලා එදා පොයට සිල් ගන්නවත් බැරිද මෙතන කියලා. මොකද එතන අර නටබුන් වෙච්ච චෛත්‍යයක් එහෙම තිබ්බ හින්දා. නමුත් අද ඒක බොහොම ලස්සන මම හිතනවා ඉදිරියේදී අපේ බෞද්ධයෝ සහ විදේශිකයෝ උඟාක් යන්න පුළුවන් වෙන සිද්ධාස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මගේ පෞද්ගලික අදහස අපේ ස්වාමීන් වහන්සේ අපිට අපේ නායකයන්ගෙන් කරගන්න වැඩ තිබුණා අඩුම ගානේ තව අවුරුදු දෙකක්වත් ඒක කරගන්න අපිට අවස්ථාවක් නැතුව ගියා. ඉතින් හැමතිස්සෙම මේ ගමනේදී අපිට එනවා හැම මේ ගමන හැමතිස්සෙම පහසු නෑ, බාධක එනවා. ඉතින් එහෙම එවැනි බාධකයක් ආවා කියලා අපි හිතලා මේ වැරදිච්ච තැනින් හරිගස්සන එක තමයි අපි කරන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් විදේශයේම විදේශ විනිමය කොහොමද ලංකාවට එන්නේ කියන එක ගැන අපි හැමෝම හිතන්න කාලේ ඇවිල්ලා අපේ ස්වාමීන් වහන්සේ මේ ආර්ථික තත්ත්වයෙන් ගොඩෙන්. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ මම අනිත් අයට අවස්ථාවක් ලබා දෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් මහත්මා. ඔබම අගය කරන ඔබතුමාගේ අදහස් දැක්වීම ඒකට අපි මේ කරුණු ටිකත් මතක් කරන ඔබතුමා හරියට මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඉන්නා වගේ ඔබතුමා හරියට මේක දැකලා තියෙනවා. ඒක අගය කරනවා. ගෝඨා පිස්සෙක් ගෝඨා පිස්සෙක් ගෝඨා පිස්සෙක් කියලා තමයි කතාව පටන් ගත්තේ දරදලේ. ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපති ධූරයෙන් ඉවත් කරන්න නම් ඔහු මානසික නැත්තම් පිස්සෙක් වෙන්න නම් වත්තිකේක. එහෙම නැත්තම් ඔහු මේ ඝාතනය වෙන්නට නැත්තම් ධූරයෙන් ඉල්ලා අස්වෙන්න ඕන කියලා. ගෝඨා පිස්සෙක් කියන වගන්තිය සමාජගත කළේම අරමුණට එන්න බලාපොරොත්තු වෙයි. මේවා ඔක්කොම කල් වේලා ඇතුළු මුත සැලසෝ. මේ පසපස ලොකු ලස්සන තිරපිටපතක් තියෙනවා. මේ ඔක්කොම තිරපිටපතල නළුව විදියට ජනාරකදී ඉස්සරහට ඔය රටේ විවිධ පැතිවල නිර්වාසික විදියට ගියාට එතන නිර්වාසිකමක් නැහැ. ඒ පසපස කාදිනතුමා සහ ජීවීපී කට්ටිය, පෙරදුගාමී කට්ටිය, දෙවිල ඩයස්පෝරාවත් ඒ වගේ මුස්ලිම් මේ ආක්‍රමණික මේ කණ්ඩායමත් එතන එක්තරා පිරිසක් තමයි හිටියේ. හිතාමතාම සැලසුම් සහගතව මේ කටයුත්තේ යයි ක්‍රියාත්මක කළා. එයාලා දැනගත්තා අලිසබ්‍රි වගේ කට්ටිය සිංහලයින්ගේ අකමැත්තෙන් අධිකරණ ඇමති කරලා ඒ වගේම මුස්ලිම් අයගේ කොවිඩ් මේ මලසිරුව ටික භූමි ආදාහනය කරන එක සිංහලයෝ අකමැත්තෙන් ඉදී ඒකට භූමි දානය කරන ඉඩ දීලා ඒ වගේ කටයුතු කරගෙන යනකොට මුස්ලිම් ප්‍රජාවට සමානාත්මතාවයෙන් සැලකමින් ඔවුන්ගිටත් විරුද්ධකම් කරන්න නැතුව ද්‍රවිඩ ප්‍රජාවටත් විරුද්ධකම් කරන්න නැතුව සමානාත්මතාවයකින් රට හොඳ ස්ථාවර අනාගතයකට අරන් යන බව වරකටිය දැක්කා නෙමෙයි. ඒ නිසා ඒ අය කල් වේලා ඇතුම් ශක්තිමත් වෙන්නට කලින් මේ සිංහල බෞද්ධ බෞද්ධයින් විසින් මේ පත් කරගත්ත රාජ්‍ය පාලකයා ධූරීන් ඉවත් කරගත් ඔහොම නෙමෙයි කරන්න නම් හැදිවේ. ගලගුණත් ස්වාමීන් වහන්සේ ඔබ දන්නා ගලගුණත් ස්වාමීන් වහන්සේ මට අසභ්‍ය වචනින් බලපු සිද්ධියක් වතුනා. ඒකෙදී වුණත් ඒක එක්තරා සිදුවීමක් පමණයි.
ඒ ස්වාමීන් වහන්සේත් එක්ක අපේ අමනාපයක් කිසිම ගැටලුවක් නැහැ. නමුත් උන්වහන්සේලා කරන ජාතිකාගමික ඒ සැබෑ කාර්යය අපි අගය කරන්නට ඕනේ. මොකද මේ ගලුගොඩ ඇති ස්වාමීන් වහන්සේ විදාවේදී මේ යුදවල විශේෂයෙන්ම මුස්ලිම් අය සහ ආගමික සංකිටියා වෙනුවෙන් යම් වැඩපිළිවෙලකුත් මේ අය කරමින් ආවා. ලොකු වැඩපිළිවෙල. ඒක ඔක්කොම සාර්ථකව අවුරුදු පහ යන්න දුන්නා නම් මේ කතාව මීට වඩා ගොඩාක් දුරට වෙනස් වෙනවා. ඒක උපංගේම නැසමින් මේ අය ඉතාම සංවිධානාත්මක කටයුතු කළේ බුදුදහමට ඉතා විශාල යුද ශක්තියක් වෙමින් මේ පහුගිය කාල සීමාවේ කටයුතු වුණා. නමුත් මේ ඩොලර් හිඟය සහ සහගතී ඇති කරවමින් ඒ ණයතුරස් හැමදේකම වාසිය අරගෙන එන සමහර තෙරණැව් පවා එන්නේ නැති තත්ත්වයට පත් කරලා ඒ වගේම අභ්‍යන්තරයේ ඒ ඉන්ධන පිරවුම් වලදීන් තෙල් මහ විශාල විදිහට බවසර වලට එහෙම අරගෙන ලොකු මාපියාවක් කරමින් ලොකු කෘති මාර්කුතියක් මත නිර්මාණය කළා. ඔබ දැක්කද පහුගිය කාලේ මම මේ වස්සලට කලින් උදේ ඉන්නේ අනුරාධපුරේ නම් හවස නුවර ඒ විදිහට වැඩ හිටියේ. මට නම් තෙල් තිබ්බා. මට තෙල් තිබ්බා වඩින්න. අනිත් ඇයට තෙල් නැහැ. හැබැයි මම ගත්තේ 2000 2500 අපේ දායකය අරගෙන දුන්නා විශේෂයෙන් JVP කට්ටියගේ තෙල් බවුසර් වලින්. ඒ අයගේ ගෙවල් වල තියෙන තෙල් බවුසර් තියෙනවා ඒ කට්ටිය ළඟ මේ ටැංකි එහෙම. ඒ අය අපූර්වට මේ ලොකු මුදලට මේ අරගෙන තිබ්බා. අරගෙන අපේ දායකය දීලා තිබ්බා. අපේ දායක කට්ටිය වාහනේට තෙල් ගහලා දැස්ස කර දුන්නා. අපි ආන්නේ මෙහෙට වඩින්න මෙහෙට වඩින්න කියලා. තෙල් හිඟයක් සෙට් වල තිබ්බාට අර අර අරගෙන හිඟයක් තිබ්බේ නැහැ. ඒවා අපූර්වට ඒ අය එන තෙල් ටික කල් වේලා ඇතුව අරගෙන ගබඩා කරගෙන කෘතිම මේ හිඟයක් ඇති කරවල ලොකු කුමන්ත්‍රණයක් එකක් දෙකක් නෙමෙයි. අර මැති අමිතුරුන්ගේ ගෙවල් දොරවල් ගිනි තියෙන වෙලාවේදී ඒ කොළඹ ඒ සිද්ධිය වෙනකොට මේ පැතිවල අර ගෙවල් ගිනි තියන්න මේ තෝරගත්ත කෙවලුත් ඒවට පිරිසත් යවලා ඒවට තෙල් ආදී ඔක්කොම දැස්ති කරලා ගිනි තියලා ඉතින් ලොකු සමූල ඝාතනයක් කරන්න හැදුවා. ස්වාමින් වහන්සේලා කීප නමකුත් එක්කම වගකීමෙන් කියන්නේ දැනගෙන ස්වාමීන් වහන්සේලා කීප නමකුත් ඝාතනය කරවමින් ඒ වගේම බෞද්ධ නායකයෙක් ඝාතනය කරවමින් වගමැතිතුමාගේ ඉඳලා මහින්ද මහත්තයාගේ පොටාවේ මහත්තයා ඔක්කොම සමූල ඝාතනය කරමින් බෞද්ධ බලවේග සම්පූර්ණ සමූල ඝාතනය කරමින් ඒක නායකත්වයක් නැති පිරිසකට යොමු කරලා මේක හවල් කිනා කර 88 89 නම් ජීවීපී කට්ටිය 71 නම් ජීවීපී කට්ටිය මේකට නායකත්වයක් මේ සැඟවුණු නායකත්වයෙන්ද හවල් කිනා කියලා කියන්නේ නැතුව අහිංසකයින් පිටින්ම මේක යොමු කරලා ඒ කරන්න හද මහා දැවැන්ත කුමන්ත්‍රණයක්. ඉතින් ඔබතුමාගේ අදහස් දෙයක් කිමත් බොහොම අගය කරනවා. මේ මොහොතේදී ප්‍රශ්න වර්ගයක් අහලා මම ඒකට උත්තර දෙන්නම්. නමුත් අපේ කුරුන්දි විහාරස්ථානයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. ඔබ වහන්සේ වැඩම කරපු එක විශේෂයෙන් බොහොම සතුටුයි. අපේ ශ්‍රීමත් ස්වාමීන් වහන්සේ අපේ කුරුන්දි විහාරස්ථානයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අපේම අමරකෝනිකායම අපේම සහෝදර පින්වත් ස්වාමීන් වහන්සේ නමක් උතුරු පළාත් ප්‍රධාන සංඝනායක සබුමල් ගස්කඩ රජමහ විහාරයේ කුරුන්දි විහාරයේ විහාරාධිපති ගෞරවනීය පූජනීය අපේ ගල්ගමිය සන්තිපෝධි පින්වත් ස්වාමීන් වහන්සේ අපි ආරාධනා කරන අපේ ස්වාමීන් වහන්සේට මේ පිරිස අතරේ අදහස් ප්‍රකාශ කරන්න කියලා. අපේ ස්වාමීන් වහන්සේ හසරයි එහෙමයි සෑනස ඇහෙනවා නේද? ඇහෙනවා ඇහෙනවා මං කියන එක ඇහෙනවද දන්න? එහෙමයි අපේ සෑනස ඇහෙනවා කතා කරස. තෙරුවන් සරණයි. මේ මම මේ සම්පූර්ණ සම්බන්ධ වෙනනම් බැරුණා සම්බන්ධ වුණත් කතා කරන්න මේ අහගෙන ඉන්නත් බැරුණා මේ කෝල් කීපයක් ආවා. මේ මං කියන එක හරියට ඇහෙනවද දන්න? ඇහෙනවා අපේ සයන්හස. මේ කුරුන්දි විහාරේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ කියන්නේ ප්‍රශ්නේ කියලා කියන්නේ නියෝගයේ ක්‍රියාත්මක කරන්න බැරි නියෝගයක් දීම තමයි එතන ඇත්තටම ප්‍රශ්නේ. ඉතින් සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම මේක පුරාවස්තු විහාරයේ එක්කී විහාරයේ සහ බුදු පිළිම
නව නිර්මාණ සියල්ල ඉවත් කරලා උසාවියට දැනුවත් කරන්න කියලා. ඉතින් දැනට ඒ වගේම තමයි අය එකක් කියලා දෙනවා. ඉතින් පුරාවිද්‍යා නටබුන් ටික ආරක්ෂා කරන්න කියලා තියෙනවා. ඒක දෙපාර්තමේන්තුවට. එතනදී දැන් අර චෛත්‍ය සංරක්ෂණය කරන චෛත්‍ය පුරාවස්තුවක් විදිහට මෙයාලා පිළිගන්නේ. ඉතින් මොකද අර කට්ටියත් දිගින් දිගටම කිව්වේ දෙමළ ජාතික සන්ධානයේ පිරිස දිගින් දිගටම උද්ඝෝෂණ වෙලාවෙත් කිව්වෙත් මේ චෛත්‍ය කියන එක මෙතන තිබ්බ එකක් නෙමෙයි නැති දෙයක් තමයි මෙයාලා මේ හදන්නේ කියලා. ඉතින් ඒකම තමයි ඇත්තටම උසාවියෙන් ඒ කතාවම තමයි පිළි අරන් තියෙන්නේ. මොකද දැන් පොලිසියෙන් හරියට කරුණු වාර්තා කළා. ඡායාරූප සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලිඛිත වාර්තා ඉල්ලන්නේ නැතුව නමුත් අදහස් විමසලා හරියට කරුණු වාර්තා කරලා තියෙනවා. නමුත් ඒ කරුණු එච්චර සැලකිල්ලට අරගෙන නැහැ වගේ තමයි මට නම් පේන්නේ. මේ ඒ වගේම තමයි ඉතින් අනිත් එක මේ පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් පැහැදිලිව මේක 1933 ඉඳන් රක්ෂිතයක් බවට පත් වෙලා තියෙද්දි ඒ රක්ෂිතයක තියෙනකොට සම්පූර්ණම වගකීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට තියෙද්දි ඒ අධ්‍යක්ෂ ජනරාල්තුමාටවත් දෙපාර්තමේන්තුව කාටවත් කිසිම කෙනෙක් සම්බන්ධයෙන් සම්බන්ධ කරගන්න නැතුව මේ වගේ තීරණයක් ලබා දීම ඉතින් ඇත්තටම මේ හරි විශ්මිත දායක එක අතකින්. ඒ කියන්නේ එහෙම මහේස්ත්‍රාත් කෙනෙක් එහෙම කරනවාද කියන්නේ මහේස්ත්‍රාත් හිතන්නේ නැති කෙලින්ම මේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක සියලු සිංහල බෞද්ධයෝ ටික මුදිර පැරලා අරාබිට කියලා කියලා හිතන්නේ නැති මේ වගේ තීන්දුවක් නම් මේ දීලා තියෙන ඇත්තට. එහෙම නැත්තම් ඉතින් එහෙම තීන්දුවක් දෙන්නේ නැහැ කියේට. ඉතින් එයාගේ පිටිපස්සෙන් කොහොමත් අර කට්ටිය ලොකු ප්‍රෙෂර් එකක් දෙන්නත් ඇති සුමන්තිරන්ලා ওই සෙට් එකෙම ප්‍රෙෂර් එකක් දෙන්න ඇති. මොකද සුමන්තිරන් නිතරම අවධානයෙන් ඉන්නවා මේ සම්බන්ධයෙන්. දැන් එයා සුප්‍රීම් කෝට් එකේ වෙනම නඩුවක් දාලා තියෙනවා. ඒකත් අපි මොෂන් එකක් දාලා ළඟට ගන්න කියලා බැලුවේ. ඒකේ දාලා තියෙන කෙලින්ම මේක මේ එයාලගේ උරුමයක් කියලා. يعني උරුමය සම්බන්ධයෙන් නඩුවක් තමයි දාලා තියෙන්නේ. يعني උරුමය එයාලගේ උරුමය තියෙන නිසා මේ පුරාවිද්‍යා කටයුතු නිසා මේක මොකද්ද එයාලගේ අයිතිවාසිකම් කඩ වුණා කියලා දාලා තියෙනවා. එතකොට ඒකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනත් මේ වෙනකොට දීලා තියෙනවා. මේකේ ඓතිහාසික වටිනාකම මොනවාද, පුරාවිද්‍යා වටිනාකම මොනවාද, ඒ අනුව මේක කුමන සංස්කෘතියටද ඓති කියලා කාරණාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උසාවියට එතනදී සුප්‍රීම කෝට් එකට දැනුවත් කරලා තියෙනවා. ඒක මොනවාද නීතිපතිතුමත් සුප්‍රීම කෝට් එකේ නඩුවට පෙනී ඉන්නවා. මොකද අගමැතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්තයයි විදුර අමාත්‍යතුමයි ඒ කට්ටිය ඔක්කොම වග උත්තර කරුව කරලා තමයි මේ සුමන්තිරන් මේ නඩුව ගොනු කළේ. ඉතින් කොහොම නමුත් මේක ක්‍රියාත්මක කරන්න දෙන්න බෑ, ක්‍රියාත්මක කරන්නත් බෑ. ඉතින් පොලිසිය කිව්වා ඉතින් කොහොමද චෛත්‍ය කරන්නේ හාමුදුරනේ කියලා. දැන්ටත් පොලිසිය නීතිපතිතුමාට කරුණු දක්වලා තියෙනවා මේ නීති මේ නියෝගය ක්‍රියාත්මක කරන්න බෑ කියලා. එයාලා සඳ ගිහිල්ලා ඒක උසාවියට කියනවා. මේ ක්‍රියාත්මක කිරීම න්යායමේදී එකක් පුරාවිද්‍යා පනත උල්ලංඝනය වීම සහ අනිත් එක මේක විශාල සමාජ අර්බුදයකට හේතු වෙන දෙයක්. ඒ නිසා මේක අපිට ක්‍රියාත්මක කරන්න බෑ. අපි මේක නීතිපතිට දැනුවත් කරනවා කියලා එයාලා උසාවියට කියනවා. ඒ නිසා එතනදී මේක නතර වෙවි. හැබැයි මේ නැවත නැවතත් මේ වගේ දේවල් මෙවැනි පිරිසක් ඉන්න මැද්දෙ තමයි මේ විහාරය තියෙන්නේ. එතකොට මේක අද විතරක් නෙමෙයි තව අවුරුදු 100ක් ගියත් ওই ප්‍රශ්නේ ඔහොම තියෙනවා. ඉතින් අද ඊළඟ ජාතියකට ඊළඟ પરම්පරාවකට මේ ප්‍රශ්නේ තියෙන්නේ නැතුව මේ પરම්පරාවේ මේක ඉවර කරගන්න අපිට පුළුවන් නම් මම හිතනවා ලොකු දෙයක්. අනිත් එක තමයි මේක මුලතිව් වල කියලා කියන්නේ. ඉතින් එයාලගේ ඇත්තම අග නගරේනේ. ඉතින් කීයටවත් ඕක හදන්න දෙන්නේ නැහැ උන්. ඉතින් අග ඉතින් හැදුවත් ඉතින් බැරි වෙලාවත් හදුවත් උන් දන්නවා උන් ලෝක පරාජයකට පත් වුණා කියලා දන්නවා. අනිත් එක තමයි මෙතන තියෙන පුරාවස්තු ප්‍රමාණය ගත්තාම උන්ට තේරෙනවා උන්ගේ ওই දිජබිම් සංකල්පයේ අය උඩු යටිකුරු වෙනවා මේක හරියට හැදුණා. ඒක උන් දන්නව නොදන්නවා නෙමෙයි. ඉතින් අක්කර 420ක් රක්ෂිතය කරන්න නියමිතයි. දැනට අක්කර 80කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිතය කරලා තියෙනවා. ඒතකොට මේ අක්කර 420ම කළොත් ඊළඟට එතන තියෙන සියලු නටබුන් ටික ප්‍රසංස්කරණය කළොත් එහෙම ඔය කියන නිජබිම් සංකල්පය ගැන අනාගතයට උන්ට කියන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා මුන් සෑහෙන බයයි මේකට. ඒ නිසා තමයි මොනවා හරි සුමන්තිරණුත් වෙනවා, රාසමාණික්කමුත් වෙනවා. ඔය උන් ඔක්කොම ටික මේකට පොඩ්ඩ ඇත්ත දෙපහුගේ ප්‍රසම් පෙබ්‍රවාරි 4 උන් ඔක්කොම ආවා. සියලුම දෙනා ආවා. ඇවිල්ලා මේ ප්‍රශ් එකක් තියලා මෙහෙම මෙහෙමයි අපේ නිදහස නැති කරනවා මේ
ආණ්ඩුව කී කියා ඉතින් මේවා කරලා අරිනවා. ඉතින් ඒකට හේතුව තමයි ඔන්න ඔය නිජබිම සංකල්පේ නැති මේ නිසා අපිට ඉතින් මේක ජයග්‍රහණය කළොත් ඔය නිජබිම සංකල්පය කියන එකෙන් ජය ගන්නත් අපිට පුළුවන් කියලා. ඒක දැන් ඉන්න ඔය 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 ඇත්තද ඇති කරේ මං හිතන්නේ ඔක තේරුම් ගන්නේ කියලා. නමුත් අනාගතේ පහ මේ ඉගෙන ගන්න දරුව දැන් දෙමළ වුණත් දැන් ඒ කට්ටිය දියුණුයි. ඒ කට්ටියත් ඉගෙන ගන්නවා. ඒක ප්‍රයිවට් විශ්වවිද්‍යාලවලට යනවා. ඉතින් ඊළඟට ඔය අම්මට්ටමට උගත්නේ. එතකොට ඒ උගත් පිරිස මේක දැනුවත් වෙනවා. අපි මෙච්චර කාලයක් මේක බොරුවක් නේ මේ රැවටිලා ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් එයාලට දැනුවත් වෙන්න අපේ පැත්තෙන් තොරතුරු අඩුවිනේ ඇත්තටම. ඇත්තටම තොරතුරු අඩුවි. දැන් උතුරු පළාතේ ගැන කිසිම ආණ්ඩුවක් පේරුව දැන් ඔය කදුරුගොඩ විහාරයේ ප්‍රසංස්කරණය කියන පෞරාණික ප්‍රසංස්කරණයට අමතරව මම මේ 2019න් පස්සේ මේ ස්ථාන දෙක ප්‍රසංස්කරණය කරනකම් තව එකක් ඔය මන්නාරම් පාරේ එක පිළිම ගයක් එක කිසිම විහාරස්ථානයකට අදාළ නැහැ පිළිම ගයක් ප්‍රසංස්කරණය කළා. ඒ අරණුකොට කිසිම ආණ්ඩුවක් උතුරේ බෞද්ධරුමේ ප්‍රසංස්කරණය කරන්න මැදිහත් වෙලා නැහැ. ඉතින් ඒ වගේ විපාකෙම ඇත්තටම යුද්ධෙන් පස්සේ මෙතන මේ මෙහි තිබ්බ වාතාවරණය අනුව මේ පුරාවිද්‍යා ස්ථාන දැන්ත මම කියන්නේ මගේ මතක ඇටියට 570 ගණක් මේ අඳුනගෙන තියෙනවා. ඒකෙන් 250-300ක් හරියට ප්‍රසංස්කරණය කරලා පිළිවෙලක් කළා නම් මේ අර්බුදේ මෙච්චර උරුදුවන්නේ නැහැ. දැන්ටත් අපි ප්‍රමාදයි මම දකින විදිහට. තවත් අපි මේක පස්සට දැම්මොත් ඉතින් අනාගත පරපුරට මේක කරන්නම් බැරි වෙනවා. නිකම්ම අර මේ ඊට පස්සේ ලියවිල්ලක් ඕනේ නැහැ. නිකම් මේක යාලට යනවා ඇත්ත කතාව. නිකම් යනවා. ඒක පෞගිය මේ වර්තමාන මේ 2015 කලින් ගත්ත ආණ්ඩුව ගත්ත ඇතැම් නිවැරදි තීරණ නිසා තමයි මේ හා දුරට හරි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔය වවුනියාවේ ඔය අපි දැන් මම දැන්te ඉන්න ඔය බෝගස්සව සිංහල ජනපදයේ වැලියෝ ජනපදයේ ජනපද ශක්තිමත් කරලා උතුරු නැගෙනහිර කැඩිලා යන කෝකිලා කලපුව දක්වාම සිංහල බෙල්ට් එකක් සිංහල බෙල්ට් එකක් හැදුවනේ යාලා. ඒ නිසා තමයි මේ දෙපැත්තෙම තියෙන දේවල් ටික යම් මට්ටමකට හරි පහළට එන්නේ. තොරතුරක් හරි එන්නේ. නැත්තම් මේක තනිකරම එයාලගේ රාජ්‍යය. ඒ වගේ හරි දූරදර්ශී නායක දැන් ඔය නායක සංසේ කිව්වා වගේ ගෝඨාභය රාජපක්ෂගේ ගත්ත ඉතින් හොඳ තීරණ ඒවා ඉතින් අර මිල කර නොහැකි ජාත්‍යන්තර තීරණ ජාත්‍යන්තර නෙමෙයි ඉතින් අය සියවස් ගණනාවකට මේ ජාතියට පණ දෙන තීරණ ඒ තීරණ දැන් ඔය මේ බොගස් ඔය නැවත පදිංචි කිරීමේ ජනපද දැන් මම ඉන්න පැත්තේ හදනකොට ඒක ඔය බොනිපස් පෙරේරා කියලා වන්නේ ආඥාපතිතුමා තමයි මෙහෙම කළේ. එයාලගේ ටාගට් එක තිබිලා තියෙන්නේ ඡන්ද ලක්ෂයක්. උතුරට ඡන්ද ලක්ෂයක් හදලා දීපන් කිව්වලු මේ අනාගතේන ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඒකට ඔබට ඕන දෙයක් දීපන් කියලා කිව්වා. ඔබට ඕන දෙයක් ඉල්ලපන් අපි දෙන්නම් කියලා. ඊට පස්සේ මේවා ඔක්කොම පාරවල් ලොක් කරලා කැලේ ඇතුලේ ආමීක දාලා සම්පූර්ණම හදලා ඔක්කොම කළා තමයි මිනිස්සුෙකුට යන්න හරි දුන්නේ. ඒ තරම් එයාලා රහසිගතව ලොකු මෙහෙයුමක් කළා. ඉතින් ඒක දිගටම කරගෙන ගියා නම් ඒක ඡන්ද ලක්ෂ්‍ය ටාගට් එකට යන්න තිබුණා. ඉතින් එහෙම වුණා නම් යම් දවසක ඔය මේ වුණා 13 වෙනි මේ සංශෝධනයේ තියෙන ප්‍රාකාර පළාත් සභාවලට යම් දවසක බලය ගියත් විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි වුණත් යම් දවසක බය වෙන්න දෙයක් නැහැ. මොකද පළාත් සභාවේ බලය එතනත් සිංහලයට එනවා. ඉතින් ඒ වගේ මහා දූරදර්ශී තීරණ අරන් තියෙනවා. ඉතින් එවැනි නායකයෙක් ඉතින් අපරාධිත මොනවා වුණා වෙනද ජාතිය අවසනා තමයි සහ කලෙ මොඩකම මොඩ තීරණ සහ දිසිවේ කොහොම නමුත් ඉතින් මේ ජාතික අර්බුදයට දේශපාලන නායකයාගේ අපේ අනිත් එක අපේ වැරද්දක් තමයි. ඉතින් මම නම් දකින විදිහට අපි ඒ වගේ මොකක් හරි කටයුත්තකදී නායකයෙක් පත් කරගෙන ඒ නායකයාට තනිකරම බර දීලා අපි පැත්ත අපි ජාතියක් විදිහට ඒක කන්ටිනියු කරගෙන යන්න උදව් කරන්නේ නැහැ. ඒක ඒ පැත්තෙන් ඉමුම කරන්නේ නැහැ. ඒකට අපි පැත්තෙන් ආඹ අපි පත් කළේ. ඔකට උඹ බේක් කරලා දීපන් කියලා උඹ කොහොම මේ මිනිස්සුගේ බලාපොරොත්තු වෙනවා. ඒ එහෙම නැතුව අපි මේ වැඩසටහන දිගටම කරගෙන යන අතරතුර නායකයෙක් පත් කරනවා. ඒ නායකයා ෆේල් නම් ඒ නායකයා අයින් කරනවා. තව නායකයෙක් පත් කරගන්නවා. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් ඔය අන්‍ය ජාතිකයන් තුළ තියෙන එකනේ. එයාලා කෙනෙක් තෝරගන්නවා. එයාලා ඒක කරගන්න කරනවා නම් පක්ෂව ඡන්ද දෙනවා. කෙරෙන්නේ නැත්නම් ඒ මිනිස්සෙන් අයින් වෙලා තව මිනිස්සෙක් ගේනවා. එයාලගේ වැඩ පිළිවෙල ඉබි ගමනෙන් හරි වේගෙන් හරි එකම ගමනේ යනවා. අපේ ගමන් ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් එහෙම නැතුව අපිට හොඳ කතිකාවතක් වෙලා සමාජ මතයක් ගෙනල්ලා උතුරු නැගෙනහිර උරුමය සුරකීම පිළිබඳව කුමන ආණ්ඩුව ආවත්
මේක ජාතික වගකීමක් විදිහට ගැටෙන විදිහට මහ ජනතාවගේ ආකල්පය තිබුණා නම් විශේෂයෙන් ඉතින් අපේ මහා සංඝරත්නයේ තමයි ඇත්තටම මේක පෙරමුණ ගන්න ඕන. ඉතින් නමුත් අවාසනාවන්ත භාවය කියන්නේ දැන් යහපාලන කාලේ මේ මේවා විනාශ වෙනවට කතා කරපු ගෝවාක් නායක ස්වාමීන් වහන්සේලා පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මුකුත්ම ප්‍රකාශ කළේ නැහැ. මුකුත්ම ප්‍රකාශ කළේ නැහැ. ඒක අවාසනාව මම නම් දකින විදිහට. ඉතින් එහෙම නැත්නම් ඉතින් මම කිව්වේ ඒක ඒ තරම් කැක්කුමක් විදිහට ගොඩනැගුණා නම් පහුගිය අවුරුදු දෙක තුල කෙලින්ම ජනාධිපතිතුමාටයි ආණ්ඩුවට කියන්න තිබුණා මේ අනිත් පළාත් හතේම කිසිදු දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමාලා මේ මේ අවුරුදු දෙකක් විවෙන් කරගෙන උතුරු නැගෙනින සියලු දේවල් අපිට හදලා දෙන්න ඕනේ කියලා ලොකු බලපෑමක් කරන්න තිබුණා. ඒ හැම කවුරුත්ම කළේ නැහැ. ඒකේ ප්‍රමාදයක් එක්ක තමයි නැත්නම් ඇත්තටම මේවා වුණත් තව වැඩිපුර මේවා කළා නම් මේවා අවුරුද්දෙන් දෙකෙන් ඉවර කරගන්න තිබ්බ වැඩ. ඉතින් අපි හැමෝම මේ ඒක ගැන ලොකු උනන්දුවක් දැක්වෙ නැති එකත් මේ වගේ දේවල් වලට මේ වගේ ප්‍රශ්න වලට මේ මග පෑදුවා කියලා එකයි මගේ දැන් අදහස. කොහොම නමුත් ඉතින් දැන් හරි කමන්නේ අපි නායක සසෙත් ඉන්නවා. ඉතින් ඔක්කොම එකතු වෙලා පුළුවන් විදිහට අපි මේක ගොඩ දාගමුනේ. එහෙමයි අපේ සෑන්හන්ස. ඒ වගේම අපේ නායක සෑන්හන්ස වෙනුවෙන් කුරුන්දි විහාරස්ථානයේ වෙනුවෙන් අපි සහ මිතරීන සමාජ ක්‍රියාකාරී ප්‍රබල කණ්ඩායමක් ඉන්නේ. අපි මොකද කරෙන්න ඕන සාමිනාස? අපි මොකද ක්‍රියාත්මක වෙන්න ඕන කරලා දෙන්න? දැනට අපේ සංස මේ අවසරයි මේ අපි දැනට නීතිමය පැතිකඩවල් වලින් සන්නද්ධ වෙනවා. ඊට අමතරව අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ පිළිබඳව අපේ පාලකයෝ දැන් තියෙන පාලකයෝ සියලු දෙනා දැනුවත් කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න පුළුවන් නම් ඒක වටිනවා. ලියුමක් හරි කමක් නැහැ දාන එක. සංදේශයක් හරි බාර දෙන එක ලියුමක් හරි දාන එක. එතකොට යාළුවෝ දන්නවනේ මේක ගැන මිනිස්සු අවධානයෙන් ඉන්නේ කියලා. නිකම් මේ Facebook එකෙන් විතරක් නෙමෙයි මිනිස්සු මේකට අවධානයෙන් ඉන්නේ කියලා. ඊළඟට මම දැන් බලන මේ මානව හිමිකම් එකේ එහෙම ඕනම කෙනෙකුට මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්ද කියන කාරණාව පොඩ්ඩක් මම නීතිචිතුපාතට කතා කළා. එයා හරියට ඒකට බලලා කියන්නම් කියලා කිව්වා. කියන්නේ සාමාන්‍ය පුරවැසියෙකුටත් ගිහිල්ලා මේ සිද්ධියට සම්බන්ධ නැති කෙනෙකුටත් ගිහිල්ලා මෙහෙම සිද්ධියක් තියෙනවා. මේක අපේ සිංහල බෞද්ධයන්ගේ මානව හිමිකමක් උල්ලංඝනය වීමක් කියලා පැමිණිලි දාන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය නිකන් චෝදනාගාරයක් වගේ තියෙන දෙයක් තියෙනවා නම් එහෙම වුණත් එතකොට ඒකට එයාලා අවධානය යොමු වෙනවා මොකද්ද මේ කරන්නේ කියලා. ඒකයි ඉතින් විශේෂයෙන් මේ වෙලාවේ කතානායක තුමාවට යම් කිසි විදිහට බලපෑමක් කරන එක හොඳයි. මොකද දැන් මේක ඇත්තටම මේ දෙමළ ජාතික සංසදේ පක්ෂයක් මේක කරන්නේ. එහෙමයි. පක්ෂයක් තමයි මේ කරන්නේ. ඒතකොට පක්ෂයක් කිරීම කියලා කියන්නේ කතානායකට වගකීමක් තියෙනවා. ඒ පක්ෂය ගෙනල්ලා ඇයි මෙහෙම කරන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ඇති කරන්න එපා, ජාති ભેද ඇති කරන්න එපා, ඔයාලා ඔයාලගේ පාඩුවේ කටයුතු කරගෙන යන්න මේක කියලා යම් කිසි වශයෙන් සඳහනක්වත් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නමුත් ඔක නේද? එහෙමත් එහෙම එක්කුත් තියෙනවා. ඊළඟට අපේ නායක සභාවේ මේවා දැන් අපි දැන් මේ මිනිස්සු දැන් හිතන් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක සියලු සිංහල බෞද්ධයෝ ගියා කියලා නම් අපි ඒක එහෙම වෙන්නේ නැහැ කියන එක හේතු ගන්නන්නත් වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඉතින් අමාරුම දේ තමයි තෙල් ටිකක් හොයාගෙන පැත්තට වඩින එක. අනිවාර්යයෙන්ම අපි නායක සේනාස අපි වැඩම කරනවා. ඒ වගේම සියලුම අපේ පිරිසකින් ඉල්ලන අපේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දැන් ඔබ සත්‍ය කතාව ඔක්කොම දන්නා මේකයි සිදුවීම කියලා හැමෝම පෝස්ට් හදන්නේ, ඒ වගේම ලිපි ලියන්නේ, ඒ වගේම වීඩියෝ කොටස් සකස් කරන්න. ඔබට පුළුවන් නේද කුරුන්දි විහාරස්ථානයේ වෙනුවෙන් සමාජයේ ලොකු මතවාදයක් නිර්මාණය කරන්න? හැමෝගෙම සහාය ලැබෙනවා නේද අපිට? හැම දිනාගේම සහයෝගය ලබා දෙන්න අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේ සයිසරයි. එහෙමයි. අනිවාර්යෙන්ම අපේ සහය ලැබෙනවා ස්වාමීන් වහන්සේ. මේ අපිට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මේ ඔය උසාවින් යෝගේ අපිට ගන්න පුළුවන් නම් ඡායාරූපයක්. ඒක ඊටාම වටිනවා. අපිට මේක සාක්ෂි, ඒ කියන්නේ මේක තහවුරු කරන්න. මොකද ගොඩාක් අය නිකන් අපි කියන එක උපහාසයට හිනහ වෙනවා මිසක් මේක පිළිගන්න මානසිකත්වයක නැහැ සමහරු. ඉතින් අපිට මේක හරියට දැන් අපේ මහත්ත මංගාව තියෙන්නේ, මංගාව ට්‍රාන්ස්ලේට් එක තියෙන්නේ, ඒක මේ පොලිසිය කරගත් එක තියෙන්නේ. ඒක මට පබ්ලිෂ් කරන්න බෑ. ඒක තමයි දැන් දෙමළේක දැන්ට මට හම්බෙලා මම යවලා තියෙනවා ට්‍රාන්ස්ලේට් කරන්න. ඒක ආපු ගාම මම මේ එවන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම තේරුම් ගන්න. සනසනස අපි පිළිසිට යමු කරන්න. ඔව් එහෙමයි එහෙමයි එහෙමයි. තේරුවන් සරණ. ඔය ගොඩක් දෙන පිළිගන්නේ නැහැ ඒක කරන්න බෑ කියලා නේ කියන්නේ. ඉතින් කරන්න වැද්දේවල් ගොඩක් මෙහෙ වෙනවා ඉතින්. කවුරුත් දන්නේ නැහැ මේක වෙනම රටක් ඉතින් අර මේ ප්‍රධාන ප්‍රශ්නේ වුණේ ජීවිතාල බේ රාජපක්ෂ මහත්තයා ඊට පස්සේ ඒවා මේවා වුණා. ඉතින් මෙහෙ දැන් ඔය මුලතු මේ මොනවාද මේකෙදී ඒජීඔපිස් වල දැන් මේක රක්ෂිතය කරන්න කියලා අවුරුදු එකමාරක් තිස්සේ වලි කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරනවා. කවුරුත් කනකට ගන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒකද එයාලගේ එයාලගේ ඇජෙන්ඩාවක සම්පූර්ණ වෙනස්. ඊළඟට සුනාමි ඇවිල්ලා සිංහල කට්ටියගේ ඉඩම් ටිකේ ෆයිල් ටික නැති වුණා. හැබැයි දෙමළ කට්ටියගේ ඉඩම් ටිකේ ෆයිල් ඔක්කොම තියෙනවා. කෝකිලා සිංහල ගම්මාන නයාරු සිංහල ගම්මාන ඒවා පිහිටවන්න බෑයි ඒ වගේ සුනාමියට ඒවා ගිහිල්ලා හැබැයි අනිත් ඒවා ඔක්කොම තියෙනවා එතකොට ඒ වගේ මහා දරුණු වෙනම රටක නියෝජිත තමයි ඇත්තටම මෙතන ඉන්නේ පැහැදිලිව අපේ ගල්කන්ද රාජතුමා දන්නවා එදා කිව්වේ ඉතින් මේක අපේ රට අපෙන් කාලා බීලා බලම දෙනවාද මේ කරන්න කියලා අහන්න කෙලින් ඒ වගේ මහා දරුණු විදියට ඉන්දියාවට වගේ ගතිකම් කරන කෙන වෙනම රටක ඉන්න විදියට තමයි මිනිස්සු ජීවත් වෙන්නේ ඒක කඩ දෙක තියෙන ලොකු අභියෝගයක්. එහෙමයි සමහරවිට ඔය තත්ත්වය ගොඩාක් අය පිළිගන්නේ නැහැ. මෙහි එකයි වෙලා තියෙන්නේ. ඒ අර ඔය පැත්තේ ඉන්න තත්ත්වය ගැන හිතන්නවත් මේ ගොඩාක් අය පෙළඹෙන්නේ නැහැ. ඒක තමයි කතාවේ. බොරු කියලා වෙලා තියෙන්නේ දැන් මේක මේ කතිකාවත දේශපාලනේ වුණානේ. ඒකයි මේකේ ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි එක කඳවුරකින් විතරක් මේකේ පිළිසරණ හොයාගෙන තියෙනවා අනිත් කට්ටිය උදව් කරන්න තියෙන්නේ. තියෙන ඒ නිසා අනිත් කට්ටිය බහුතරයක් මේ කතාව දේශපාලනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ඒක නිසා තමයි දේශපාලන මතය නිසාම තමයි මේ ගොඩක් ඒගෙන මිනිස්සු හිතන්නේ. එහෙමයි අපේ නායකයන්ගේ මම ළඟදීම තේ ටිකක් කරගෙන වැඩම කරන අපේ සංහසික විහාරස්ථානයට. එහෙමයි. එහෙමනම් හැමෝගේම සහයෝගය අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ලබා දෙන තනි වෙන්න දෙන්නක ඔබ අපි වෙනුවෙන් ඔබ අපි උරුමේ ආරස්සා දෙකෙන ඊසහ දුෂ්කර තැනක මහා දෙවිද ගම්මාන ගොඩක් මැති තනියම මේ යෝධ කැප කිරීම කරන්නේ අපි වෙනුවෙන් ඇත්තටම වීරයෙක් අපේ ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේ සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන ඔබ අන්තර්ජාලය තුළ දැනුවත් කිරීම කරන පෝස්ට් හදන්න ලිපි ලේඛන හදන්න වීඩියෝ හදන්න සමාජයේ දැනුවත් කරන මේ සත්‍ය කතාව කියන්නේ ඔවුන්ට තවදුරටත් ඒ කරන්න බැරි විදිහට සමාජ මතයක් නිර්මාණය කර දෙන්න කියලා අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා. හොඳයි. දැන් අපි අපේ පින්වන්ත ගල්කන්ද ආරණ්‍ය සේනාසනේ මුලතිව් ගල්කන්ද ආරණ්‍ය සේනාසනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. අපේ පින්වත් ඒ ගල්කන්ද ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරන අපේ ස්වාමීන් වහන්සේ අදහස් දක්වන්න. ගල්කන්ද ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද? අවසරයි සන්නම් සර්. එහෙමයි. ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. එහෙමයි. එහෙනම් සර්. සන්නම් සර් මේ වෙලාවේ කැමරාව ඔන් කරගෙන පුංචි ගැටලුවක් තියෙනවා. කවන්නේ සර්. සන්නම් සර් ඒ කියන්නේ මේ මෙතන තියෙන ස්වභාවයත් එක්ක සන්නම් සර් අවසරයි. මේ කාරණේදී ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ ස්වාමීන් වහන්ස සංඝයාගේ එකම තම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. ලංකාවේ නිකාය වලට වෙන් වෙලා සංඝ සභා වලට වෙන් වෙලා ඊට පස්සේ ආයතන වලට වෙන් වෙලා සිටීම තුළ මේ කාරණයට බරපතලම ගැටලුවක් වෙලා තියෙනවා. ස්තූපය කඩලා විනාශ කරනවා කියන තැනකදී සනස සියලු සංඝයා නැගී සිටිය යුතු අවස්ථාවක් මේක. ඒ වගේම හැකියාවක් තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්ස සියලුම ලංකාවේ ඉන්න මේ මෙතන සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන්ටත් ඒ තම තමන්ගේ ගම්වල ඉන්න ස්වාමීන් වහන්සේලා දැනුවත් කරලා සියලු සංඝයාට මේ ස්තූපය කඩලා විනාශ කරන්න කියන තැනේදී මේ නැගී සිටින්න කියන එක බොහොම ගෞරවයෙන් ඉල්ලන. දැන් සන දැන් දෙමළ ජාතික සංවිධානයෙන් කියනවා නම් මේක ස්තූපයක් කියලා කියන්න බෑ කියලා අපිට දැන් රුවන්වැලිසෑය මේ 1800 හොයාගත්තේ කොහොමද? ජේතවනාරාමයේ 1800 ඒ ගණන්වලදී හොයාගත්තේ කොහොමද කියලා අපි සිංහලය තුලින් ඒක ආයුතු කාරණයක් සන දැන් දෙමළ ජාතික සංවිධානයෙන් කියන්නේ පස්කුඩල්ලක් කොහොමද චෛත්‍යයක් කියලා කියන්නේ කියන එක.
අපේ අපේ තුලින් කියවෙන්න ඕනේ අපේ අය තුලින් එන්නට ඕනේ අනිත් සංරක්ෂණය කරපු ස්තූප තිබ්බ විදිය සහ සංරක්ෂණය කරාට පස්සේ තියෙන විදිය මේකයි කියන්නේ මේ මිනිස්සු ඒ තරම් මෝඩයි සානස කියන්නේ දා අපි ඔය කුරුන්දියේ ධාතු නිදාන උත්සවයට වැඩම කරපු අවස්ථාවේදී ඒගොල්ලෝ ඇහුවේ මේ ඇයි කොරනකොට කරන්න කියලා ඇයි මෙහෙට ආවේ ඔයාලා මොකද බය මේ අදාර්ගලයක් නිර්මාණය කරන්න මෙතන අපේ රටට අවිල්ල අරගලයක් නිර්මාණය කරන්න ඇයි කියන එක මේ ඒගොල්ලෝ පුන පුන අහන්නේ එතකොට දැන් අපිට උතුර කියලා කියන්නේ ලංකාවේ එක පළාතක් කියන එක තේරුම් කරලා දෙන්න මේ ගොඩක් හැකියාවක් නැහැ ඒ තරම් මේ මිනිස්සුන්ගේ මේ මොළ හොදලා තියෙන්නේ මේ මිනිස්සුන්ට අවශ්‍යතාවය තියෙන්නේ සම්පූර්ණ උතුරු පළාතම වෙන් කරලා ඒගොල්ලන්ගේ රට විදිහට ඉන්දියාවේ කොටසක් විදිහට පාලනය කරගෙන යන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ ඉතින් මේ වෙලාවේදී සියලුම සංගයාගේ එකමුතුකම නම් අත්‍යවශ්‍යම කරුණා ඒ වගේම අපේ පින්වත් දායක අපි බොහොම කාරණක ඉල්ලත් වෙනවා ලංකාවේ කොහේ හිටියත් ගැටලුවක් නැහැ මොන පළාතක හිටියත් ප්‍රශ්නයක් නැහැ ඔබේ පන්සලේ ගමේ ආරන්නේ ඉන්න සියලු සංඝයා මේක දැනුවත් කරන්න බුද්ධජානන හිමි ජීවමාන සංඥාවෙන් සෑය රජානන්ට සෙට අපි වන්දනා කරන්නේ ධාතුන් වහන්සේලාට අපත් සෑයට අපි වන්දනා කරන්නේ භාගතුන් වහන්සේට කරදරයක් වෙනවා නම් අපි අනිවාර්යෙන් නැගී සිටිය යුතුමයි ඒ නිසා මේ වෙලාවේ නැගී සිටින්න කියන එක නම් බොහොම කාරණක ඉල්ලත් වෙනවා එහෙම නැති වුණොත් එහෙම අපිට මේ ඇත්තටම උතුරු පළාතේ තියෙන සියලු බෞද්ධ පෙර විහාර ස්ථාන සියල්ලම නැති වෙලා යයි කුරුන්දි පුදුබිම කියලා කියන්නේ සවන්හන්ස මේ නැවත නැවත පොණුනා ජීවිත ගන්නනේ සංරක්ෂණය කරලා සියලු සිද්ධාස්ථාන ටික සකස් කරොත් ඇත්තටම මේ එක්තරා අනුරාධපුරයේ කොටසක් වගේ ඒ තරම් මේ සුන්දර පුදුබිමක් ඒ කියන්නේ නිර්මාණයත් එක්ක ලංකාවේ තියෙන එකම කබොක්ගලින් ඉදි කරපු පద్මාකාර සෑය හරිම සංවේගයක් ඇති වුණා එදා ඒ මිනිස්සු අපේ සිංහල නිලධාරීන් අපොහොසත් වීම අනුරමණතුංග මහත්මයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ට කට කොන්ද පණ තියන් කතා කරන්න තරම් ශක්තිය හීන කරලා තියෙනවා මේ ඒ මේ තියෙන දේශපාලන අතකොළු වලින් ඉතින් එතුමාට ශක්තියක් වෙන්න අපේ අයට හැම වෙලාවෙදී පුළුවන් හැම කෙනෙක්ම එතුමාව ශක්තිමත් කරන්න මේ ඔහුට මේක සිංහල බෞද්ධ උරුමයක් කියන එක කියන්න පුළුවන් හැම කෙනෙක්ම කරුණා කරලා මේ පැහැදිලි කරලා එයාට කියන්න තරම් ශක්තිය අරන් දෙන්න දේශපාලනික අතින් සහායක් ගන්න පුළුවන් නම් එහෙම හරි අරන කොහොම හරි අපි ස්තූපේ බේරගමු භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මතු අනාගත පරපුරට පූජා කරන්නට සුදුසු වෙන විදියට කියලා ඉල්ලා සිටිනවා නිවැරදිව අපේ සනස බොහොම පිං සිදෙනවා පුණ්‍යානුමෝදනා කරන අපේ සනස ගල් කන්ද සේනාසන ස්වාමීන් වහන්සේට කුරුන්දි විහාරස්ථාන නායක ස්වාමීන් වහන්සේට අපි බොහෝ දේවල් අපි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරනවා ඉදිරිපත් වෙනවා අඛණ්ඩව කටයුතු කරගෙන යන සමාජය තුළ හඩනගනා වගේම අපේ දේශ විදේශ සම්ප්‍රදායත් භාවිතා කළ අපේ ස්වාමීන් වහන්සේට සැහෙන සහයෝගයක් ලබා දෙනවා හැමෝගේම සහයෝගයක් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අනිවාර්යයෙන්ම ලබා දෙන්න අපි වෙනුවෙන් මහා කැපකිරීමක් කරන අපේ ස්වාමීන් වහන්සේ සීලා කිසිසේත්ම තනි වෙන්න දෙන්නේපා අපි ඔබ වහන්සේලා තනි වෙන්න දෙන්නේ නැහැ